දිනාට සුබ සන්ධ්‍යාවක් සාමාන්‍ය කාර්යාලවල මම දනවාලා සීළු දිරා දන්නවා කාර්යාලවල විවිධාකාර ආකෘති පත්‍ර ඇසුරෙන් තමයි බොහෝ කාර්යයන් අපි ඉටු කරන්නේ නේ ඇයි මේ ආකෘති පත්‍ර පාවිච්චි කරන්නේ මොන වගේ හේතුවක් හන්ද ආකෘති පත්‍ර පාවිච්චි කරන්නේ ඈ හැම දෙයකටම ආකෘති පත්‍ර තියෙනවානේ බලන්න වවුචර් ගත්තත් ඒකත් එක්තරා ආකාරයක आकृति पत्र विविध आकृति पत्र कार्यालय प्रधानतम कार्यभार कार्यालय प्रधान कार्य අපි කුමන හෝ සේවාලාභී කොට්ටාසයකට සේවාවන් සැපයීමනේ අපේ කාර්යභාරය. ඒ කාර්යභාරයේදී අපිට අවශ්‍ය වෙන මොනවාද? තොරතුරු අවශ්‍ය වෙනවා, ඒ වගේම තොරතුරු ලබා ගන්න අවශ්‍ය වෙනවා, තොරතුරු ලබා දෙන්න අවශ්‍ය වෙනවා. අපි දැන් අපිටම පුද්ගලයෙක් ගිහිල්ලා ආයතනයකට මුදලක් බඳිනවා. මොනවා හරි සේවාවක් ලබා ගන්න, දෙයක් ලබා ගන්න මුදල් ගෙවීමක් කරනවා. ඒ අවස්ථාවේදී පුරවන මොකද ෆෝම් එක? PIV. ඒක ආකෘති පත්‍රය. मुदल बैंदे කොතරම් මුදලක්ද මොකද කාරණේ මොකද ආදායම් සීර්සෙ මොකද සීර්සෙ කියන තොරතුරු අපිට PIV එකෙන් ගන්න පුළුවන්. ඒතර මෙන්න මේ වගේ අපි කාර්යාලයක කටයුතු කරද්දී අපිට අවශ්‍ය වෙන තොරතුරු දැන් අපි තොරතුරු ඒ වගේම තොරතුරු ලබා ගැනීම තොරතුරු බෙදා හැරීම ඒ වගේ විවිධ අවස්ථා වලදී අපි පාවිච්චි කරනවා මෙවලමක් විදියට මොනවාද ආකෘති පත්‍ර පැහැදිලිද? එතකොට මේ තොරතුරු ලබා ගැනීමට තොරතුරු බෙදා හැරීමට ඒ වගේ සමහර වෙලාවට ඒවා විවිධ කළමනාකරණ තීරණ සඳහා අවශ්‍ය වාර්තා සකස් කරන්න අපි මොකද කරන්නේ? ආකෘති පත්‍ර භාවිතා කරනවා. එතකොට මේක එක්තරා මෙවලමක්. එතකොට මේක නිසා මොකද වෙන්නේ? දැන් අපිට දැන් කාර්යාලයක කටයුතු කරද්දී පහසුතාවයක් තියෙනවා. දැන් අපි තුම PIV එක නැතුව මේ පුද්ගලයෙකුට කිව්වනම් වලියුමක් ලියලා දෙන්න කියලා. एक दुष्कर इट पास अपे महान कोहमद लिया महत्या विविध देव टेन्डर फोम मेकट बल प्रसंपादन अवस्था प्रसंपादन पत्र अभी दिन आकृति पत्र दिन एक अभी तुर तुर किसी व्यूह एक किसी क्रम वेदी लबागनी हेकिवा कपिटतीन एक अभी कार्यालय आकृति पात्र महाजनता सेवा सपी पहासु करतीन पहासु कर वेलातीन එතකොට මේ ළඟදි මට මතකයි ලියුමක් ආවා සේවා සැපීම සම්බන්ධයෙන් භාවිතා කරන ආකෘති පත්‍ර වැඩි දියුණු කිරීමට යෝජනා ඉල්ලලා දැන් අපි භාවිතා කරන ආකෘති පත්‍ර මම හිතන අපිට වඩා පරණයි අපිට වඩා වයසයි ඒක නිසා ඒවා අලුත් කරන්න සමහර දේවල් අදට ගැලපෙන්නේ නැති ඒවා තියෙනවා ඒක නිසා ඒවා වෙනස් කරන්න අලුත් කරන්න යෝජනා තියෙනවාද කියලා මේ ළඟදි මට මතකයි ලිපියක් ආවා ඒ කියන්නේ මේවා වෙනස් කරගන්න පුළුවන් එතකොට අපිට ඒ වගේම අපිට පොදු ආකෘති පත්‍ර අපිට හදා ගන්න පුළුවන්. අපි තුම ආයතනයක අපේ කටයුතු කරද්දී අපිට නිරන්තරයෙන් අවශ්‍ය නැ අපිව හදා ගන්න නැද්ද? මේ පහුගිය සතියේ මමත් එකක් හැදුවා. ආයතන වලින් මිලදී ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය ඉල්ලුම් කරන ආකෘති පත්‍රයක් අපේ තිබ්බේ නැහැ. ඒක අපි වෙනම හැදුවා. ඒතර අපිට එහෙම පුළුවන්. එක් එක් කෙනාට වෙන වෙනම ආකෘති පත්‍ර හදා ගන්න පුළුවන්. කාර්යාලයේ අභ්‍යන්තර කටයුතු සඳහා අපි ඒතර විවිධ කාර්යාල වලින් සේවා සපයා ගන්නවා නම් අපිට පුළුවන් අපිට හදලා ඒ කාර්යාල වලට යවලා ඒතරතුරු අපිට ඉල්ල ගන්න. එතන මෙන්න මේ විවිධ ආකාරවලදී විවිධ අවස්ථා වලදී අපි ආකෘති පත්‍ර භාවිතා කරනවා ඒවා සකස් කර ගන්නවා. එතන නිරන්තරයෙන් මේ ආකෘති පත්‍ර සමග ගැටිලා අපිට වැඩ කරන්න සිද්ධ වෙනවා. අපි ටික ටික ලියා ගන්න. මොකද එහෙම නොවුනොත් හොඳ නෑනේ. නින්ද යන්න පුළුවන් නේද? ඒ වගේ පාවීම් වෙන්න පුළුවන්. හරි අපි මාතෘකාව ලියාගමු ආකෘති පත්‍ර පාලනය.
යටතේ කාර්යාලයක ප්‍රධානතම කාර්යයක් වන තොරතුරු සපයා ගැනීම හා තොරතුරු බෙදා හැරීම සඳහා භාවිතා කරන මෙවලමක් ලෙස ආකෘති පත්‍ර හැඳින්විය හැක ආකෘති පත්‍ර හැඳින්විය හැක එම ආකෘති පත්‍ර කාර්යාලයකට මෙන්ම මහා ජනතාවටද ඉමහත් සේවාවක් ඉටු කරයි ඉමහත් සේවාවක් ඉටු කරයි ආකෘති පත්‍ර ආකෘති පත්‍ර විවිධ අවශ්‍යතාවයන් වෙනුවෙන් සකස් කිරීම රජයේ කාර්යාලවල සාමාන්‍ය සිදුවන කාර්යයකි සේවාවන් ලබා දීම සඳහා අවශ්‍ය තොරතුරු සේවාවන් ලබා දීම සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට මහ ජනතාවට විවිධ ආකෘති පත්‍ර නිකුත් කිරීම සාමාන්‍යයෙන් දැකගත හැකිය. එමෙන්ම ඇතැම් තොරතුරු ලබා දීමේදී අභ්‍යන්තර කළමනාකරණ කටයුතු වලදී ඒකීය ක්‍රමවේදයකට තොරතුරු ලබා ගැනීමත් කාර්ය නිතු කිරීමත් සඳහා ඒකීය ක්‍රමයකට තොරතුරු ලබා ගැනීමත් කාර්ය නිතු කිරීමත් සඳහා විවිධ ආකෘති පත්‍ර නිර්මාණය කර භාවිතා කරය. ලියන්න එපා. දැන් බලන්න දැන් මේ දවස්වල ගැසට් කරන හැම විභාගයකම ආයුධම් කරන්න කියන්නේ කොහොමද? ඔන්ලයින්. ඔන්ලයින් තමයි ආයුධම් කරන්න කියන්නේ. එතකොට වෙන ආකෘතියක්. මේක මෙතෙක් කල් දිවිච්ච නැති වෙනත් ආකෘතියකට තමයි ආයුධම් කරන්න කියන්නේ. දැන් ඉස්සර තැපැල් කාර්යාලයකට රජයේ කාර්යාලයකට මුදල් ගෙවීම් කරන්න තිබුණා කියලා දීපු උපදෙස් දැන් දෙනවා බැංකු ඔන්ලයින් ගෙවන්න කියලා කියනවා ක්‍රෙඩිට් කාඩ් වලින් ඩෙබිට් කාඩ් වලින් බැංකු වලට ගිහිල්ලා එහෙම නැත්නම් ඔන්ලයින් ක්‍රමයට මේ අපේ සිස්ටම් එකකින් ගෙවන්න කියලා කියනවා ඔන්ලයින් විදියට එහෙම නැත්නම් මේ අපි කියනවා නෙට්වර්ක් එක හරහා ඒතර ඒ වගේ විවිධ අවස්ථා දීලා තියෙනවා ඒතර ඒකට පාවිච්චි කරන මොඩල් එක වෙනස් වෙනවා ආකෘතිය වෙනස් වෙනවා දැන් මට මතකයි දැන් අර පහුගිය දවස්වල දීපයාප්ත සේවා වල මේ නිකුත් කරලා තියෙන චක්‍රලේඛයේ තියෙන්නේ අපි ඔන්ලයින් ආයුධම් කළාම ඔන්ලයින් ආයුධම් කළාම අපිට දෙනවා කීපයක් යොමු අංකයක් දෙනවා ඒ අංකය අපි මතක තියා ගන්න ඕනේ ඒක අපේ වගකීමක් කියලා දීලා තියෙනවා ඊට පස්සේ අපි ඔන්ලයින් අප්ලයි කරලා ඒ ආයුධම් පත බාගත කරලා ඩවුන්ලෝඩ් කරලා ඒක ආයතනය ලව ආයතනයේ දෙපාර්තමේන්තු ප්‍රධානිය ලව සහතික කරලා කාර්යාලයට යවුවම එහෙම නැත්නම් ඒ කියන්නේ සීමිත විභාගයකට නා विभाग एप्लीकेशन निवाड़ू आयुधम पद विनाश कर වෙනස් ක්‍රමයක් පාවිච්චි කරනවා. දැන් සමහර කාර්යාලවල මම දැකලා තියෙනවා කෙනෙක් එන්න බැරි වුණාම දුරකථන ඇමතුමක් දුන්නාම ඒක කවුරු හරි අරගෙන මාණ්ඩලික නිලධාරියෙකු වෙත ඉදිරිපත් කරන ආකෘති ආකෘති නිර්මාණය කරලා තියෙනවා. මෙන්න මේ වගේ විවිධ එතකොට හැම කාර්යයක්ම ඒකීය ක්‍රමයකට යනවා. අපිට තොරතුරු අවශ්‍යයි නම් ඒ තොරතුරු එකම ක්‍රමයකට යනවා ආකෘති වල. එහෙම නැවුණොත් එතකොට දැන් අපි හිතමු මෙහෙම දෙයක් දැන් දින කීපයකට නිම පොදු ආකෘති තමයි ඒක ආයතනයකට අවශ්‍ය පරිදි දැන් එහෙමද පිළිගන්න එක එතකොට ඒ වගේ විවිධ අවස්ථා තියෙනවා අපිට ඒක වෙනස් කරගන්න පුළුවන් දැන් අය
බලදායිතාවෙන් ජයග්‍රහණය කරපු කාර්යාලවල ගියාම ඒගොල්ලෝ ඔන්ලයින් SMS එක පාව පිළිගන්න මට්ටමට ඇවිල්ලා තිබ්බා. අප්‍රූව් කරනවා. ඒක නිසා දැන් ඒක වෙනස් වෙනවා. දැන් මේ දවස්වල මොකද කොවිඩ් දවස්වල finger print නැහැ. එතකොට වෙනත් punch card නැහැ. විලාවල් නැහැ. එතකොට නිවාඩු නැහැ. ඒ වගේ විවිධ දේවල් වෙනස් වෙනවා. කාලීනව ඒවා වෙනස් වෙනවා. දැන් පහුගිය දවස්වල කිව්වේ ගෙදර ඉඳන් වැඩ කරන්න කියලා. එතකොට එහෙම අපි වැඩ කරන ඒවා තියෙනවා. නැත්තේ නැහැ. දැන් අපි පහුගිය දවස් ටිකේම අපේ මුළු පලාතෙම ගිනුම් ටික අරගෙන රිකන්සයිල් කරන එක ඒ අපේ විෂය කරන එක නා ගෙදර ඉඳන් කරන්නේ. ගැටලු දිනේවා අපි ටෙසරීට යවනවා ටෙසරින් ඒවා ඉස්සඳලා යවනවා ඒතර ඔක්කොම ඔන්ලයින් ක්‍රමයට සිද්ධ වෙනවා තාක්ෂණ උපරිමයෙන් පාවිච්චි කරලා දැන් ගොඩක් දියුණු රටවල් වල පුද්ගලයෝ ගෙදර ඉඳන් වැඩ කරන ඒවා තියෙනවා ඒ යන්ත්‍රය තියෙනවා ඒකට තමන්ගේ දැනුම තමන්ගේ ස්කිල් එක පාවිච්චි කරලා එහෙම වැඩ කරන ඒවා තියෙනවා අද ඒ කියන්නේ තාක්ෂණයත් එක්ක බොහෝ දේවල් දැන් අපි ඔන්ලයින් දැන් මේ කතා කරන්නේ තාක්ෂණයත් එක්කනේ ඒකත් එක්ක භාවිතා කරලා දැන් සමහර අය මේකට කැමති. දැන් මේ පහුගිය දවස්වල දීපියාප්ත සේවා ගැසට් වෙච්ච වෙලාවේ දැන් බොහෝ අය කියනවා මේ සැරේ පහසු ගෙදර ඉඳන් පන්තිය කරගන්න පුළුවන් කියලා. අර එහෙම අවස්ථා තියෙනවා. ඒක නිසා අපිට අභිමත පරිදි අපිට තොරතුරු නිර්මාණය කරගන්න. සාමාන්‍යයෙන් කාර්යාලයක තොරතුරු නිර්මාණය කරගන්න පුළුවන් නම් ඒ ඒ විෂය භාරයට ඒ නිලධාරීන්ට ඕනෑම අවස්ථාවක අවශ්‍ය වෙලාවක ඉල්ලන වෙලාවක තොරතුරු තියෙනවා. ඒ තොරතුරු දැන් අපි හිතමු අපිට මොන හරි තොරතුරක් අපි අවශ්‍ය නම් අපි ප්‍රාදේශීය කාර්යාල වලට මොකද කරන්නේ? අපි කියනවා මෙන්න මේ ආකෘතියේ මේ තොරතුරු එවන්න කියලා අපි යවනවා. එතන ඒකත් ආකෘතියක්. ඒ නිසා අපිට අවශ්‍ය තොරතුරු ඒකී ක්‍රමයකට. එහෙම නැත්නම් එක ආයතනෙන් එකක් එනවා තව ආයතනෙකින් තව එකක් එනවා. මේ ටික එකතු කරන්න බෑ. එතකොට තොරතුරු ටික එකතු කරන්න නම් එකම ආකෘතියක් තියෙන්න ඕනේ. අපි පරිගණක ආධාරයෙන් තොරතුරු එකතු කරනවා නම් ඒ ආකෘතිය නැත්තම් බෑ. දැන් අපි අපේ කාර්යාලවල අපි සිගාස් එක හරහා ආකෘති දීලා තියෙන්නේ. පරිගණක ආශ්‍රයෙන් ආකෘති දීලා තියෙනවා. එතකොට ඒවා එකට එකතු කරන්න නම් හැම කාර්යාලයක්ම ඒ කියන සිස්ටම් එකට ඒ විදිහට වණ්ඩුව. එහෙම නොවුනොත් ඒවා අපි ඔය ගිනුම් කරන්නේ අපි ඉගෙන ගන්න සංගත භාවය තියෙන්න ඕනේ කියලා. ඒකී ක්‍රමයක් තියෙන්න ඕනේ කියලා. එහෙම තියෙන්න ඕනේ. හැබැයි අද වෙනකොට දැන් මේ පරිගණක භාවිතය නිසා hard copy එක දෘඩ copy විදිහට තියෙන ඒවා ගොඩක් ඒවා ඉවත් වෙලා තියෙනවා. ගොඩක් ඒවා ඉවත් වෙලා තියෙනවා. දැන් දීප්ති මොන්දරම දන්නවා. දැන් immigration එකේ එහෙම passport එකක් දෙනකොට පුරවන ආයුධපත් ආය අපිට දෙනවා. ඒ document එක ගේන්න අපිට දෙනවා. ඒගොල්ලෝ තියාගන්න එතකොට web base එක. ඒතකොට ඒවා සුරක්ෂිතභාවයේ වැඩි පසුවේ පහසුවෙන් සොයන්න පුළුවන්. දැන් බැංකු පහුගිය දවසක බැංකුවකින් මා ගාවට ඇවිල්ලා ප්‍රධාන රජයේ බැංකුවා මා ළඟට ඇවිල්ලා මේ මගේ කියන්නේ ඔන්ලයින් තමයි අස්සන ගන්නෙ මේ බැංකු ගිණුමට ඔන්ලයින් ගන්න. ඊට පස්සේ පින්තූරේ තියා ගන්නවා අපේ ෆොටෝ එක අරගෙන ඒ ෆොටෝ එක වෙබ් එකේ තියා ගන්නවා ඒගොල්ලන්ගේ net එකේ. අපි මුදල් ගන්න ගියාම අපේ පින්තූරේ බලන්නේ හැඳුනුම් පත රටා පින්තූරේ sure හැඳුනුම් පතත් බලනවා නැත්නම් නමුත් අපි පින්තූරේ බලන්න පුළුවන් ඒගොල්ලන්ට. ඒ වගේ විවිධ ක්‍රම තාක්ෂණයත් එක්ක ඇවිල්ලා තියෙනවා. ඊගා පෙළේ මෙහෙම පොඩක් ලියා ගන්න. වර්තමානයේදී රජයේ කාර්යාලවල තොරතුරු ඒ කාර්යාලවල තොරතුරු පරිගණකගත කර ඇති බැවින් බොහෝ සේවාවන් ආකෘති පත්‍ර භාවිතයෙන් තොරව ලබා දීමට කටයුතු කර ඇත. උදාහරණයක් කියන්න බලන්න. තම තමන්ගේ කාර්යාලවල තියෙනවා නම් උදාහරණයක් කියන්න. ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී එම ෆෝම් පුරවන්න නැහැ. ෆෝම් එකක් පුරවන්න නැහැ. දැන් පාලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල එහෙම ආදායම් බලපත්‍ර නිකුත් කරද්දී අපිට දෙන්න තියෙන වාහනේ පොතයි ලයිසන් එකයි දුන් සහතිකයයි දුන්නම ඉන්ෂුරන්ස් එකයි ඒගොල්ලෝ ඒ වාහනේ අංක ගැහුවා ගිනියන්නේ කවුද කවුරු ගිනිච්චත් කමක් නැහැ මුදල් ගෙවලා ගන්න පුළුවන්. පහසුයි. පැහැදිලිද? අන්න ඒ වගේ. එතකොට අන්න ඒ වගේ අවස්ථා තියෙනවා.
අපි කියනවා එතකොට ඒ වගේ උදාහරණයක් ඒ වගේ අවස්ථාවක් හැබැයි සමහර ඒවා දෙන්න බෑ ආකෘති පාත්‍ර නොමැතිවනේ මොන වගේ ඒවාද උපැන්න සහතිකය අපි ආකෘති පාත්‍රයක පුරවලා දෙන්න ඕනේ තැපැල් කාර්යාලයට ගිහලා අපි ටෙලිග්‍රෑම් එකක් ගැහුවොත් අපි ඒක ලියලා දෙන්න ඕනේ අපිට අවශ්‍ය ටික ඒ වගේ විවිධ අවස්ථා තියෙනවා නේ බැංකුවට ගිහලා මුදල් ගන්න කියොත් බැංකුවෙන් ආකෘති පාත්‍ර තියෙන්න ඕනේ ඒ වගේ අවස්ථා තියෙනවා ඒවා එතකොට දැන් අපේ සාක්ෂියක් තියෙන්න ඕනේ අපිට ඒකට ලිඛිත සාක්ෂියක් ලිඛිත සාක්ෂියක් තිබෙන්න ඕනි අවස්ථාවල ආකෘති පාත්‍ර නොමැතිව සේවා සපයන්න බෑ මේ සාමාන්‍යයෙන් දැන් අපි මේ කාරණා මෙච්චර කතා කරන්නේ ඔයාලගෙන් ප්‍රශ්න අහනකොට මේ අපි කියන විදිහට නේ ප්‍රශ්න යන්නේ ප්‍රශ්න නිර්මාණය කරන එක්කෙනා උපක්‍රමශීලීව නිර්මාණය කරනවා මේක මතකද කියලා බලන්න සමහර වෙලාවට දැන් මේ කර්ම වශයෙන් මතක තියෙන්න ඕනේ නැහැ අපි ආයතනවල භාවිතා කරලා තියෙනවා නේ ඒ භාවිත දැනුම ඔස්සේ අපිට මේ උත්තර ලියන්න පුළුවන් එතකොට ආකෘති පත්‍ර තියෙනවා නම් කාර්යක්ෂමතාවයක් තියෙනවා ඒ කාර්යක්ෂම වෙන්නේ ආකෘති පත්‍රයක් පුරවන්න යන වෙලාව ලිපියක් ලියන්න වෙලා යන වෙලාවට වඩා අඩුයි තොරතුරු වල නිවැරදිභාවය වැඩි එතකොට පිරිමැසුම් බදායි දැන් බලන්න කොයි ලියු චිට් එකට අපි ලියුම් ලියන්න ගියා නම් ඔෆිස් වල අපි ගෙදරින් ගිහිල්ලා ලියුම් ලියනවද කොල හාප් සිට් එකම ගෙදරින් ගිනියද නැහැ අපි ලියුම ලියන්න හාප් A4 කොලයක්ම ගන්න හාප් සිට් එකක්ම ගන්න හැබැයි දැන් අපි එකෙන් හතරෙන් පංකුවට විතර සීමා වෙලා අර පිරිමැසුම් දායකයි පැහැදිලිද එතකොට සමහර දැන් බලන්න බැංකුවක ස්ලිප් තුනක් තියෙනවා නම් තුනම එකට ලියවෙනවා තුනම එකටම ලියනවා නේ කාබන් පිටපත් එක්ක දැන් අපි පිටපත් තුන අතින් ලියන්න ගියා නම් ඒ වගේ විවිධ අවස්ථා තියෙනවා නේ ඔයාලා දන්නවා රජයේ කාර්යාලවල දැන් ඔය චෙක් පත් යවන්න එහෙම නැත්නම් වැටුප් වල අවකරණ එහෙම print කරනකොට ඩබල් කොපි සහිතව අපි ගන්නෙ 2 ply කියලා කියනවා නේ එතකොට print එක එක සැරේ යන්නේ එතකොට අන්න ඒ වගේ විවිධ පහසුකම් මේ තුල නිර්මාණය වෙලා තියෙනවා පැහැදිලිද මෙහෙම ලියාගමු ඊගාව ඡේදයෙන් එසේ වුවත් බොහෝ කරුණු ආකෘති පත්‍ර නොමැතිව සැපිය නොහැක මෙන්ම ආකෘති පත්‍ර මගින් කාර්යක්ෂමතාවය හා පිරිමැසුම්දායි භාවය කාර්යක්ෂමතාවය හා පිරිමැසුම්දායි භාවය ලබාගත් ගැනීමද ගුණාත්මක භාවය එනතන් ඵලදායි භාවය පාලනය කිරීමද සිදු කළ හැක ආකෘති පත්‍ර මගින් කාර්යපටිපාටි සරල වීමක් දැකගත හැක ඉතර මං කියපු ටික තියෙනවා ඉස්සලානේ ආකෘති පත්‍ර නොමැති වැඩ කරන්න කිව්වොත් මොකද වෙන්නේ ලී කීවිලි වැඩි වෙනවා ඈ එතකොට ඔයාලගේම කටයුතු අධික වෙනවා මොනවද ඔයාලා කටයුතු කියන්නේ කලමනාකරන සේවය නිලධාරීන්ගේ සංවර්ධනධාරීන්ගේ වැඩ කටයුතු මොකද වෙන්නේ අධික වෙනවා ඇයි දැන් අපි තු මහජනතාවට සේවා සපයන වෙලාවක දැන් අපි ආකෘතියක් දෙනවා පුරවලා දෙන්න කියලා සම්පූර්ණ කරලා දෙන්න කියලා එතකොට මේ ආකෘතිය අහනතරතුරු ටික ඔහු සම්පූර්ණ කරලා දෙනවා දැන් අපි එහෙම නැතුව හාප් සිට් එකකුයි පෑනකුයි දුන්නා නා එයාට කැමති විදියට ලියලා දෙනවා ඊට පස්සේ අපි ඒකේ තියෙනතරතුරු හොයන්න වෙනවා අපිට අවශ්‍ය දේ ලැබෙන්නේ නැහැ කාර්යක්ෂමතාවය අඩු වෙනවා පැහැදිලිද ඒක නිසා ආකෘති පත්‍රවල වාසිය තියෙනවා ඊග අපේ ලියා ගන්න ආකෘති පත්‍ර භාවිතා කිරීම තුළ ආකෘති පත්‍ර භාවිතා කිරීම තුළ නිලධාරීන්ගේ කටයුතු නිලධාරීන්ගේ කාලය ඉදිරි කර ගැනීම කාර්යක්ෂමතාවය වැඩි කිරීම
වැනිදෑ ලබාගත හැකිවද දැන් ඕක මම මේ මෙන්න මේ දේ මම මීට ඉස්සල්ලත් කියලා තියෙනවා දැන් බලන ඔය විභාගවල රයිදුම් කරද්දී අපිට කියනවා අංක 1 සිට මේ දක්වා අංක 1 සිට මේ දක්වා මේ මේ පළවෙනි පිටුවේ ලියන්න කියලා. එතකොට ඒක මොනවා ඒ ඇයි එහෙම ආකෘති පත්‍ර හදන්නේ? අපිට අවශ්‍ය තොරතුරුනේ වැදගත්ම තොරතුරු ටික පළවෙනි පිටුවට ගන්නවා. එතකොට ඒ නිලධාරියන්ගේ කාර්යයන් පහසු වෙනවා. කාර්යයන් පහසුනේ අවශ්‍ය ප්‍රමාණය හරහරව බලන්න අවශ්‍ය නැහැ. බලන ටික තියෙනවා. එතකොට ඒ වගේම තමයි A4 කොලයක හදන්න කියලා කියනවා. ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? ගොනුකොන්නවට හරිය ලේසි. එහෙම නැත්නම් ලීගල් සයිස් එකයි B4 එකයි A4 එකයි A3 එකයි ඔක්කොම එක ෆයිල් එකේ තියපුවම අපිලිවෙල අපහැදිලි වැඩ කරන්න ගියාම අපහසුයි. හැබැයි A4 එකේ වانے කියලා කිව්වම හරිය ලේසි. ෆයිල් එක එකම පිළිවෙල තියා ගන්න පුළුවන්. හරි? අන්තිමට ලිව්වේ ලබාගත හැකිවද? පාලනයක් නොමැතිව ආකෘති පත්‍ර සම්භාරයක් භාවිතා කිරීමෙන් පාලනයක් නොමැතිව ආකෘති පත්‍ර සම්භාරයක් භාවිතා කිරීමෙන් පහත අවාසි මතුවිය හැක. කී බිල කටයුතු අධික වීම 2 යටත් නිලධාරීන්ගේ කටයුතු අධික වීම යටත් නිලධාරීන්ගේ කටයුතු අධික වීම දැන් අපි හිතමු ඕනවට වඩා ෆෝම් තියෙනවා නම් බලනකොය අපි සමහර මේ ඩියුටිස් වලට ගියාම ෆෝම් පුරවලා ඉවරයක් නැහැ යන විටේ භාවිතා කරන ආකෘති පත්‍ර බොහොමයක් අඩු වෙලා තියෙන වෙනස් වෙලා තියෙන සංශෝධනය වෙලා තියෙන ඒ වගේම අපිට සංශෝධනය කරගන්න පුළුවන් අපිට වර්තමානයේ ගැළපෙන පරිදි අපිට ගොඩාක් ඒවා හදා ගන්න පුළුවන් තුන්වෙනි එක කාර්යක්ෂමතාවය අඩු වීම කාර්යක්ෂමතාවය අඩු වීම ඊළඟටේ දේන් මේ නිසා ආකෘති පත්‍ර මනා සැලකිල්ලකින් යුතුව කළ යුතුවේ මනා සැලකිල්ලකින් යුතුව කළ යුතුවේ සැලකිව අපිට මොන හරි තොරතුරු නියමිත ක්‍රමවේදයකට ලබා ගන්න පුළුවන් නියමිත ආකෘතියකට ඒ තොරතුරු වල ඒකීය භාවයක් තියෙනවානේ සමාන භාවයක් තියෙනවා පැහැදිලිද? ඒතර ඒක අරමුණක් ඒක කිසියම් ක්‍රමවේදයකට. දැන් ඔබ නම් කිසියම් ආයතනයක කටයුතු මෙහෙවන්නේ ඔබට අවශ්‍ය තොරතුරු ඒ පරිද්දෙන්ම ලබා ගන්න පුළුවන්. දැන් අපි ඒක අනන්තවත් කරනවා අපිට අවශ්‍ය තොරතුරු කැඳවන විට ඒ තොරතුරු කිසියම් එකම ක්‍රමවේදයකට එකම වගුවකට එකම ආකෘතියකට ලැබෙන්න ඕන නම් අපි කරන්නේ මොකද්ද? අපි ආකෘතියක් හදලා යවනවා. ඒ යවන ගමන් මොකද කියන්නේ? ආකෘති හදලා යන ගමන් අපි මොකද කියන්නේ ආයතනයේට සොෆ්ට් කොපි එකක් එවන්න කියනවානේ ඈ මුදු පිටපතක් එවන්න කියලා කියනවා ඈ මුදු පිටපත එවන්න කියලා කියන්නේ එතන අපිට පුළුවන් මුදු පිටපත් එකකට එකතු කරන්න මුදු පිටපත් එකකට එකතු කරලා හදා ගන්න පුළුවන් පැහැදිලිද ඒ වගේම එකම විදියකට බෙදා හරිනව නම් එකම ආකාරයකට බෙදා හරිනව නම් ඒත් අපිට ආකෘති පත්‍රයක් අනුසාරයෙන් ලබා දෙන්න පුළුවන්. දැන් කොසලි දන්නවා දැන් ඔය ට්‍රෙසරියෙන් ඉම්ප්‍රෙස් තේම රිලීස් කරද්දි එහෙම නේද කොසලි? ඒතර දෙන ලියුම මොඩල් එකක් තියෙන ආයතන. ඒගොල්ලන්ගේ මැෂින් එකේ තියෙන එක මොඩල් එකක්. ඒකෙන් print out එක අරන් issue කරන්න පුළුවන් මෙච්චර අග්‍රම නිකුත් කළා කියලා. ඒ වගේම දරණ වියදම තොරතුරක් ලබා ගන්න තොරතුරක් ලබා දෙන්න දරණ වියදම අඩු කර ගන්න පුළුවන්. කාර්යක්ෂමතාවය වැඩි කර ගන්න පුළුවන්. කාලය අඩු කර ගන්න පුළුවන් නේ. පැහැදිලිද? ඒතර කාලය නාස්ති වෙන එක අඩු කර ගන්න පුළුවන්. ඒ වගේම විරෝධී ක්‍රියා ඇති වෙන එක වළක්වන්න පුළුවන්. ඇයි විරෝධී ක්‍රියා කියන්නේ? එහෙම නැත්නම් අපිටම අපිට අනවශ්‍ය තොරතුරු. එහෙම නැත්නම් අවශ්‍ය නොවන ක්‍රමවේදයකට අපිට තොරතුරු ලැබෙනවා නේද?
දැන් අපි හිතමු ඔය අධිකරණ ක්ෂේත්‍රවල එහෙම නැත්නම් පොලිසියවල ඒ වගේ අවස්ථාවල තොරතුරු හරි වැදගත්. දැන් සමහර වෙලාවට උසාවි කටයුත්තකදී අපි ලබා දෙන තොරතුරු සමහර වෙලාවට ඒක අපිට අවාසියකට සිටින්න පුළුවන්. අවාසියකට එන්න පුළුවන්. දැන් ඔය මූලික විමර්ශනවලදී හැම මේ සමහර දේවල් වලදී අපි ලිඛිතව ඉල්ලන දේ වචනයක් මගේ හැරුණොත් ඒක සමහර වෙලාවට නීතියේ පටහැනි දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ආකෘතියක් භාවිතා කරනවා නම් ඒ වගේ දේවල් වළක්ව ගන්න පුළුවන්. ආකෘති පත්‍රවල අරමුණු පළවෙනි එක විස්තර හා දත්ත නියමිත මාර්ගයෙන් පමණක් ලබා ගැනීමට නියමිත මාර්ගයෙන් පමණක් ලබා ගැනීමට ඔහු බෙදා හැරීම සඳහා භාවිතා කළ හැකි වීම අවශ්‍ය යම් තොරතුරක් දීම හෝ ලබා ගැනීම අවම වියදමකින් හා උපරිම කාර්යක්ෂමතාවයකින් සිදු කිරීම අනවශ්‍ය තොරතුරු ලබා ගැනීමෙන් හෝ සැපීමෙන් සිදුවන කාලය නාස්තිවීම කාලය නාස්තිවීම ක්‍රම විරෝධී ක්‍රියා ඇතිවීම ආදී ගැනීමෙන් අර පරිමස් මහා කාර්යක්ෂමතාවය ඇති කිරීම नियमित क्रम वेदी सकाशकली පරීක්ෂා කළාම වගකීම ගන්න ඕන. සහතික කරන්න හැමෝටම බලය දීලා නැහැ. සහතික කරනකොට යා වගකීම ගත යුතුයි. පැහැදිලිද? ඒතර අනිත් වගේ ඒතර නියමිත ක්‍රමවේදයේ හරහා ඒ මාර්ගය ඔස්සේම එන්නේ. ඊට පිටස්තරින් එන්නේ නැහැ. පැහැදිලිද? දැන් සහතික දැන් අපිටම එහෙම නැත්නම් අපිටම ඒ අනුමැතිය නොමැති ඒ විෂය බහර නොමැති කෙනෙකුට අපිට අස්සරක් මුකුත් නැත්නම් සකස් කලේ පරීක්ෂා කලේ සහතික කලේ ඒ වගේ මුකුත් නැත්තම් මොකද වෙන්න පුළුවන් කවුරු හරි ඔක පුරවලා දෙනවා ඒ ආකෘති පත්‍රය කවුරු හරි සම්පූර්ණ කරලා දෙනවා හැබැයි අපිට කිසියම් ක්‍රමවේදී දැන් අපි ආකෘති පත්‍ර මේ දියුණු කරනවා වැඩි දියුණු කරනවා කාගේ හරි සහතිකයකින් එන්න ඕනි කියලා දැන් මේ ළඟදී අපිට මතකයි අත්‍යකාරම අත්‍යකාරම් සීමාව ඉක්මවා ගවන්න ප්‍රධාන ලේකම්තුමියගේ අනුමැතියට ආවා අනුමැතිය ලබා දෙන්න කියලා ආවා යාපුවකේ අමාත්‍යංශ ලේකම් අනුමත නිර්දේශ කරලා තිබෙන්නේ ඉතින් ඊට පස්සේ චීෆ් සෙක්‍රටරිට ගහලා තිබ්බා අමාත්‍යංශ ලේකම්ගේ නිර්දේශ ලබා ගන්න කියලා එතකොට ඕකට ආකෘති පත්‍රයක් තිබ්බනම් මොකද වෙන්නේ එතකොට ඒක සඳහන් කරලාම එනවා ඒකත් සඳහන් කරලාම එනවා පැහැදිලිද එතකොට ඒ වගේ ඒ එන තොරතුරු අපිට එන ඉල්ලීම හරි මොන හරි දේ පිළිවෙලටම එනවා එක් එන්නෝනි මාවතේම එනවා ඒක තහවුරු කරගන්න පුළුවන් අපිට ආකෘතියක් තිබෙනවා ඒ වගේම අර මං ඉස්සලා කිව්වාගේ වංචනික ක්‍රියා එක කාර්යාලයක මිදි මට මතකයි මේ විෂයක් විෂය බාර නිලධාරියේ සප්ලයි සම්බන්ධ අංශයේ නිලධාරිනියකගේ එමුණත මාණ්ඩ නිලධාරියාගේ අස්සන ෆොටෝකෝපි ඒ කියන්නේ අස්සන තියෙන ලියුමකින් ෆොටෝකෝපියක් අරන් ඒ ෆොටෝකෝපියේ ඒ අස්සන කෑල්ල කපලා අරගෙන අර නමට උඩින් තියලා ෆොටෝකෝ ෆොටෝ එකක් ගහලා එතන ඒක ඔෆිස් කොපිය වගේ ඒක ඔෆිස් කොපිය විදිහට ෆයිල් එකකට දාගන්න. තවල දැකලා තියෙන සමහර කාර්යාලවල අස්සන් කළාට පස්සේ ඒකේ ෆොටෝකෝපියක් අරගෙන ෆයිල් එකකට දාගන්න අවස්ථා තියෙනවා. බලන්න ඒ තුල වෙන්න පුළ වැරදි. ඒ නිලධාරිනිය දන්නේ නැහැ. අර වගේ ෆයිල් එකක් මේ 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 ෆයිල් එකේ තියෙනවා කියලා. ඒතරේ අර වැරදි පුරුද්දක එන වංචනික ක්‍රියාවක්.
ඔපිස්කෝපිය අපි ෆයිල් කළාට පස්සේ ඔපිස්කෝපියෙත් කෙටි අස්සන ගහලා නා අපි ලියුම යවන්නේ. දැන් සමහර කාර්යාල වැරදි පුරුදු. කාර්යාල ක්‍රම නැහැ කියන්නේ ඒක තමයි. දැන් සමහර ආයතන අපි දන්න එක ලියුමයි අස්සන් කරගන්නේ. ඒකේ ෆොටෝකෝපියක් ගහලා දා ගන්න ෆයිල් එකට. එතන එහෙම පුරුදු වෙලා තිබ්බම මොකද වෙන්නේ? තවත් අවස්ථාවක පුළුවන් බොරු ලියුමක් යවලා ඒකේ කොපි එකට අර වගේ අස්සනේ ෆොටෝකෝපියක් අලවලා තව ෆොටෝකෝපියක් අරගෙන ඒ ගත්තු ෆොටෝකෝපිය මම කියපු දේ පැහැදිලිද ඔයාලට? ආ දැන් මන් දැන් ඔන්ලයින් හන්ද මේක පෙන්වන්නත් පුළුවන් කරලා අපි හිතමු මේක කියලා මෙතන අස්සන් කරන්න ඕනේ කියලා. මේ අස්සන මගේ නම තියෙනවා. වෙන ලිපියකින් මගේ අස්සන කපලා අරගෙන මෙතන අලවලා ගන්න ෆොටෝකෝපිය. ඒ ගන්න ෆොටෝකෝපිය මගේ අස්සන තියෙනවා. ඒක තමයි ෆයිල් එකේ යමුණන්නේ. පැහැදිලිද? එතකොට ඒ වගේ වංචනික ක්‍රියාවල්, ඒ වගේ වැරදි වැඩවලට වළක්ව ගන්න පුළුවන් අපි નિયમિત ආකෘති පාවිච්චි කළොත්. කාර්යාල ක්‍රම ආකෘතිය තරන්නේ નિયම નિවැරදි කාර්යාල ක්‍රම භාවිතා කළොත් ඒ වගේ දේවල් අපිට මේ වළක්ව ගන්න පුළුවන්. එතකොට අක්‍රමිකතා ඇතිවන මාර්ග අහුරන්න පුළුවන්. අක්‍රමිකතා ඇතිවන මාර්ග අහුරන්නත් පුළුවන්, ඒ වගේ දේවල් වළක්වන්නත් පුළුවන් નિවැරදි ආකෘති පාත්‍ර පාවිච්චි කළොත්. දැන් බලන්න ගේට් පාස් කියලා එකක් තියෙන්නේ. ඒක හොඳ ආකෘති පත්‍රයක්. ඒතර ගේට්වෙන් එළියට යන්න ගේට් පාස් එක තියෙනවා. ඒතර ඒ වගේ දයක් නොතිබෙනවට වඩා තිබෙනකොට යම් යම් වැරදි දේවල් පංචාවන් අපිට පාලනය කරගන්න පුළුවන්. ඒතර මේ අපි දැන් රජ නිලධාරීන්ගේ වගකීම තමාගේ විෂයපතේට අදාළ කටයුතු ඉටු කිරීමේදී ඒ වගේ ආකෘති පත්‍ර වැඩි දියුණු කරලා ගන්න ඕනේ. වැඩි දියුණු කරලා ගන්න ඕනේ. ඉතින් අපි දකින බොහෝ කාර්යාලවල තිබෙන එකම තමයි වාවිච්චි කරන්නේ නේ. එන එනකොට තිබිච්ච විදිය තමයි යනකොට තියෙන්නේ. වෙනසක් නැහැ. පැහැදිලිද? එතකොට වඩා උචිත ආකෘති පත්‍රයක් නිර්මාණය කරලා පවත්වාගෙන යන එක යල්පැන ගියව ඉවත් කරලා සකස් කරගන්න එක එතකොට අපේ කාර්යාලවල වගකීමක්. පැහැදිලිද? වගකීමක්. ඉස්සර ඔය සිගාස් එක කලේ ෆයිස් ප්‍රනාන්දු සර් එස අපිට සිගාස් එක සම්බන්ධයෙන් අපි මොනහරි කිව්වොත් මෙන්න මේදී මේක ඇතුළත් වෙන්නේ නැහෙනි කියලා ඒවා හදනවා. ඒවා වැඩි දියුණු කරලා ඊට පස්සේ ලියන ප්‍රෝග්‍රෑම් එක. ඒ වගේම මට මතකයි වැටුප් පරිවර්තනය සම්බන්ධයෙන් ආයතන සංග්‍රහයේ යම් වගන්තියක් තිබ්බා. මට මතක නැහැ වගන්තිය මොකද්ද කියලා. ඒ වගන්තියේ කියවෙන විදිය පැහැදිලි නෑ. හැබැයි සාමාන්‍යයෙන් හොඳ දැනුමක් තියෙන කෙනෙකුට තේරෙනවා මේකේ ගම් වෙලා තියෙන මේ අර්ථය කියලා. නමුත් වැරදි විදිහට තේරුම් ගන්න පුළුවන්. එක් අවස්ථාවක රාජ්‍ය පරිපාලන ආයතන අංශයේ හිටපු අධ්‍යක්ෂවරයෙකුට මම කතා කළා මම යෝජනා කළා මෙන්න මේදී මෙන්න මෙහෙම හැංගෙනවා නේද කියලා. ඒ ගමන එතුමා කිව්වා ඒක ඊළඟ අවස්ථාවේ සංශෝධනයකට සටහන් කරගන්නවා කියලා කිව්වා. ඒතර ඒ වගේ අපිට සමහර යල්පැන ගිය දේවල් ඉවත් කරලා සංශෝධිත දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඒක අපිට සංශෝධනය කර ගැනීම අපේ වගකීමක් වෙනවා. පැහැදිලිද? හරි. අපි සටහන් කරගමු. ලබාගත යුතු තොරතුරු අදාළ අයගෙන් හා ප්‍රභවයන්ගෙන් පමණක් ලබා ගන්නා හා සපයනු ලබන බව සහ එකී මාර්ගයන්ගෙන් පමණක් තොරතුරු සපේන බව නැත්නම් අවශ්‍ය මාර්ගයන්ගෙන් පමණක් තොරතුරු ලබා ගැනීම සීමා කිරීම වංචනික ක්‍රියා අක්‍රමිකතා ඇතිවීමේ මාර්ග ඇහිරීම හා එබඳු දේ වැළැක්වීම ආකෘතිපත්ත සකස් කිරීම සිදුවනවා මෙන්ම වඩා උචිත නව ආකෘති පත්‍ර නිර්මාණය හා
යල් පැන ගිය ආකෘති පත්‍ර වෙනුවට සංශෝධිත ආකෘති පත්‍ර ඇති කිරීම අවශ්‍ය වේ. ඒ වගේම දැන් අපිට දැන් සමහර කාර්යාලවල තියෙනවා දැන් අපි ගත්තොත් මධ්‍යම රජීම් පළාත් සභාවලට ගන්නකොට මිලක් ගෙවන සමහර ආකෘති පත්‍රවල මිලක් ගෙවනවා දැන් අපි ගත්තොත් දැන් සමෘද්ධි දෙපාර්තමේන්තුව දිවිනැගුම දෙපාර්තමේන්තුව සමෘද්ධි බැංකුවලට ආකෘති පත්‍ර මුද්‍රණය කළා නිකුත් කරනවා ඒ නිකුත් කරනකොට මිලක් අය කරනවා ඒ කියන්නේ සාමාන්‍යයෙන් පිරිවැය දැන් සමහර සංස්ථා මණ්ඩල වගේ වෙයි ක්‍රියාත්මක වෙනවා ඒක කරන්නත් පුළුවන් ඇතටම ආකෘති පත්‍ර වලට පිරිවැය ආවරණය කර ගැනීමට ක්‍රමයක් පිරිවැය ආවරණය කර ගැනීමට ක්‍රමයක් දැන් බලන්න අපි ආයතනයක ලියුජිට් එක අරගෙන පුරවලා වැරදුනොත් ගුලි කරලා විසිකන්නවා ආයෙත් තව එකක් ගන්න බැංකුව වලට කියලා බලන්න බැංකුව වල කොච්චර ආකෘති පත්‍ර විනාශ කරනවද කියලා පුරවගෙන යනකොට වරදිනවා ඊට පස්සේ ආයෙත් ඒක ගුලි කරලා විසිකලා තව අලුත් ෆෝම් එක අරගෙන ෆිල් කරනවා එතකොට හැබැයි අපිට කිව්වෝ අපි මෙහෙම කළොත් ස්ලිප් එකකට 750ක් අය ගන්නවා කියලා කිව්වොත් මුදලක් අය ගන්නවා කියලා කිව්වොත් දැන් අපි ගත්තොත් ATM එකට ගිහිල්ලා මුදල් ගත්තාම රුපියල් 5ක් කැපෙනවා අදාළ බැංකුවෙන් වුණත් රුපියල් 5ක් කපනවා ඒ අපිට සේවාවක් දෙන නිසා අපි එපයි කියන්නේ නැහනේ එම කියලා අපි ATM කාඩ් එකක් නොගෙන ඉන්නේ නැහනේ අපිට සේවාවක් දෙනවා ඒ වගේ එතකොට ආකෘති පත්‍ර පාලනයේදී ඒකට මිලක් නියම කරන්න පුළුවන් නම් දැන් අපි කරනවා නේද ටෙන්ඩර් ෆෝම් ඉෂු කරනකොට මොකද කරන්නේ ආකෘති පත්‍ර වලට ලියකියවිලි වල ගාස්තුවක් ගන්නවා ආකෘති පත්‍ර වලට ලියකියවිලි වල ගන්නවා නේ ටෙන්ඩර් ෆෝම් ඉෂු කරද්දි එතකොට ආකෘති පත්‍ර වලට මිලක් නියම කරන්න පුළුවන් නම් එහෙම නැත්නම් කොස්ට් එක පිරිවැය ආවරණය වෙන විදිහට යමක් ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් අපිට අනවශ්‍ය විදියට විනාශ වෙන එක වළක්වන්න පුළුවන්. එහෙම දෙයක්ත් තියෙනවා ආකෘති පත්‍රවල. මෙහෙම ලියාගන යටින් බොහෝ ආකෘති පත්‍ර පාලනය උදෙසා ඒට මිලක් නියම කිරීමෙන් හා සම කිරීමෙන් නිකුත් කිරීම පාලනය කිරීම මගින් කළ හැකිය. ආකෘති පත්‍රයක් කියමුකෝ දැනට තිබෙන ආකෘති පත්‍රයක් වර්තමානයේ උචිතද නැද්ද කියලා හොයලා බලලා. එතකොට ඒකේ වර්තමානයට ගැළපෙන විදිහට වෙනස් කිරීම. වර්තමානයට ගැළපෙන විදිහට සංශෝධනය කිරීම. එතකොට සමහරවිට ආකෘති පත්‍ර කිහිපයක් එකට එකතු කළ එකක් හදනවා. කිහිපයක් එකට එකතු කළ එකක් හදන එක. දැන් සමහර වෙලාවට දැන් නම් හිතන්නේ නැහැ ඉස්සර තිබ්බ සමහර කාර්යාලවල එකක් පුරවලා දීලා ඒ වැඩි වුණාට පස්සේ තව එකක් දෙනවා. ඒ වගේ එහෙම ආකෘති පත්‍ර එකම කාර්යයකට කිහිපයක් පාවිච්චි වෙන අවස්ථා තියෙන්න පුළුවන්. ඒතර ඒවා ඔක්කොම එකට එකතු කරලා එකක් නිකුත් කරනවා. එහෙම නැත්නම් වර්තමානයේ නැති ආකෘතියක් නොමැති ආකෘතියක් අපි අලුතෙන් හදනවා. අලුතෙන් අලුත් ක්‍රමවේදයකට හදනවා. ඒතර අන්න ඒ වගේ තිබෙන ආකෘති පත්‍ර කිහිපයක් වර්තමානයේ උචිත නැහැ නම් ඒ උචිත පරිදි සංශෝධනය කරලා අලුතෙන් සකස් කරගන්නවා. එහෙම නැත්නම් කිහිප එකට එකතු කරලා එකක් හරි ඒ වගේ වැඩි දියුණු කිරීමක් කරනවා. එහෙම නැත්නම් වර්තමානයේ නොමැති තොරතුරු ලබා ගන්න. නොමැති කිසියම් අවශ්‍ය දෙයකට අවශ්‍ය කාර්යයකට අවශ්‍ය ආකෘති පත්‍රය අලුතෙන් නිර්මාණය කරනවා. අන්න ඒ වගේ දෙයක් වෙන්න පුළුවන් ආකෘති පත්‍ර සැලසුම් කිරීම හා නිර්මාණය. ආකෘති පත්‍ර සැලසුම් කිරීම හා නිර්මාණය. සාමාන්‍යයෙන් මම අර ඉස්සලා කිව්වනේ අපේ කාර්යාලවල අපේ විය යුත්තේ ඇත්තටම තිබෙන දේ යෝග්‍යද නැද්ද? යෝග්‍යද නැද්ද? සාමාන්‍යයෙන් බොහෝ මම දැකලා තියෙන බොහෝ විෂයන්වල ඉන්න අය කරන්නේ මොකද්ද? බාරගත්තු විදියටම බාර දෙනවානේ. තමා කාගෙන්ද බාරගත්තේ? ඒ බාරගත්තු විදියට ඒ ටික කරගෙන යනවා අර සොසේජස් බදිනවා වගේ ඒ විදියටම බාර දෙනවා. සාමාන්‍යයෙන් අය මේ බොහෝ කාර්යාලවල මම ගිහිල්ලා අහන සමහරවිට ඇයි මේක කොහොමද වෙන්නේ කියලා. දැන් මම අලුතින් ගියාම මම අහනවා මේක කොහොමද වෙන්නේ?
බොහෝ උත්තරයක් තමයි අනිදන්නේ ඇස මෙහෙම තමයි මට ඉස්සලා මිසුත් මෙහෙමයි කලේ දැන් මමත් මෙහෙම තමයි කරන්න කියලා ඊට පස්සේ ඇයි කියන එක දන්නේ මේ දේ කරන්නේ ඇයි කියන එක දන්නේ ඉතින් අන්න එහෙම තමයි බොහෝ කාර්යාලවල කටයුතු වෙන්නේ ඒක නිසා වැඩි දියුණු කිරීම වෙන්නේ නැහැ හැබැයි අපි පෞද්ගලික හිටියනම් අපිට එහෙම වෙන්න බෑ පෞද්ගලික අංශයක හිටියනම් අපිට එහෙම වෙන්න බෑ අපි දිනෙන් දින වැඩි දියුණු කරන්න ඕනේ දිනෙන් දින වැඩි දියුණු කරන්න ඕනේ දැන් බලන්නකෝ රාජ්‍ය බැංකුව වගේම පෞද්ගලික බැංකු තියෙනවා බැංකුත් තියෙනකොට දෙකම වර්ධනය වෙනවා තරගයක් තියෙනවා මිනිස්සු කැමති වැඩිපුර රාජ්‍ය බැංකුවකට යන සුරක්ෂිතභාවයට ඊට පස්සේ පෞද්ගලික බැංකුව මොකද කරන්නේ ආකර්ෂණය කළ ඇදගන්න විවිධ ක්‍රමවේද හදා ගන්න එහෙම හදා ගන්නට රාජ්‍ය බැංකුව මොකද කරන්නේ ආයෙත් තමන්ගේ කොටස අඩු වෙනවා දැන් සාමාන්‍යයෙන් ඒගොල්ලන්ට බෝනස් හම්බ වෙනවා විවිධ වරප් ප්‍රසාද හම්බ වෙනවා ඒගොල්ලෝ මොකද කරන්නේ ආයෙත් ඒගොල්ලන්ගේ සර්විස් එක වැඩි දියුණු කරලා ගන්න දැන් බලන්නකෝ රාජ්‍ය බැංකුව වල වගේම පෞද්ගලික බැංකුව වල ATM කාඩ් තියෙනවා ක්‍රෙඩිට් කාඩ් තියෙනවා CDM තියෙනවා හැබැයි රාජ්‍ය ආයතනත් එක්ක පෞද්ගලික ආයතන සැසඳුවාම වෙනත් අවස්ථාවලදී මොකද තියෙන தත්ත්වය සාමාන්‍යයෙන් කියවනක් තියෙනව නේද සලකුණක් තියලා යන්න කියලා ආයතනයක සලකුණක් තියලා යන්න ඕනේ ඒ කියන්නේ අපි ඉද්දි මෙන්න මේ දේ තමයි අපි කලේ කියලා නැත්නම් මේ ආකෘතිය හරියදී අපි කියලා කියන්න පුළුවන් නා ඒ වගේ එතකොට ආකෘති පත්‍ර වැඩි දියුණු කරන්න පුළුවන් නැවත හැරිලා බලලා පරීක්ෂා කරලා බලන මේවා අනවශ්‍ය වගන්ති මොනවාද දැන් බලන්නකො මේ ලීව් චීට් එක තාම එහෙමම යහනවා අනිවාර්ය කාලේ ලිපිණය මම නා ලියන්නේ ටෙලිෆෝන් නම්බරේ මම ලියන්නේ නිවාඩු කාලේ ලිපිණියට ලියන ටෙලිෆෝන් නම්බර. ඔයාලා මොකද ලියන්නේ? ඔයාලා මේ තාමත් ලියනවද ලිපිණිය? මම එක උදාහරණයක් විතරයි අහන්නේ. ලිපිණිය ලියනවද ලීචිටික පුරවද්දි? ලියනවද නැද්ද? දැන් ඔය ලිපිණියට කවදා හරි ලියුමක් කරනවද අපිට නැහැ. එදා ඔය දුරකථන නැති කාලේ ඔය තාක්ෂණ නැති කාලේ ලිපිනේ තිබ්බට හරි දැන් එහෙම අවශ්‍ය නැහැ දැන් ඇත්තටම ටෙලිෆෝන් නම්බර ඉදලා ලියන්න ඕන මම නම් ලියන්නේ එච්චරයි අන්න ඒ වගේ ආකෘති වෙනස් වෙන්න ඕනේ ආකෘති වෙනස් විය යුතුයි දැන් ඔය පෞද්ගලික අංශයේ නිලධාරයන් ලියු මාක් කරන්නේ ඔන්ලයින් ඔන්ලයින් හැමෝටම තියෙන පාස්වර්ඩ් එකක් IP නම්බරය හඳුනා ගැනීමේ නම්බරයක් තියෙනවා හඳුනා ගැනීමේ නම්බරය හරහා තමයි ලියු මාක් කරන්නේ. එතකොට නිලධාරීන් ෆීල්ඩ් එකේ යනකොට GPS වලින් පාලනය කරනවා. දැන් අපි රජයේ නිලධාරීන් GPS වලින් පාලනය කළොත් ක්ලේම් එක කොච්චර අඩු වේද? ඉන්ධන වියදම කොච්චර අඩු වේද? OT කොච්චර අඩු වේද? ඈ? දැන් රියදුරෙක්ගේ රනින් චාට් එක අරන් බලන්නකො. කොළමනම් ලියනවා බත්තර මුල්ලේ ඉඳලා පිටකොටුව මුදල් අමාත්‍යාංශය හා ඒ යවට බැලුවම ඒ යවට රවුන්ඩ් 30ක් විතර දුවලා දෙනවා කිලෝමීටර් ගාන බැලුවා. ඒවා GPS වලින් පාලනය කරන්න පුළුවන්. අපි රජයේ කාර්යාල අපි එතනට ඇවිල්ලා නැහැ. හරිද? හරි අපි පොඩ්ඩක් ලියාගමුකෝ. මේවා කතා කරන්න ගියොත් පළු වෙනම කතා කරන්න පුළුවන්. ලියන ආකෘති පත්‍ර පාලනයේදී තවදුරටත් පවත්නා ආකෘති පරීක්ෂා කර ඒවා තත්කාලීන නොවේ නම් නැත්නම් කාලයට උචිත නොවේ නම් අවලංගු කිරීම හෝ ආකෘති පත්‍ර කිහිපයක් ඒකාබද්ධ කර නව පිරිමැසුම් ආකෘති පත්‍ර පිළියෙල කිරීමත් ඒවායේ උචිත බව හා ගුණාත්මක බව වර්ධනය කිරීමත් සිදු කළ හැක සිදු කළ යුතුය. හරි. ඒ
එවගේම දැන් සමහර වෙලාවට ආකෘති පාත්‍ර අපිට වැදගත් වෙනවා සේම සාමාන්‍ය සමහරලාට මේක උපද්‍රවයක් ලෙස සැලකන්නත් පුළුවන්. ඇයි? දැන් බොහොමයක් ආකෘති පාත්‍ර පුරවන්න සම්පූර්ණ කරන කම්මැලි. බාගෙට පුරවන්න. දැන් ලිව් චිට් එක උනත් ඇත්තටම කොච්චර අපහසු වින්ද අකමැත්තෙන්ද පුරවන්නේ කියලා බලන්නකො. හරියට සම්පූර්ණ කරන අඩුයි ලිව් චිට් නොදා ඉන්න අය කොච්චර ඉන්නද ආයතනවල. ඈ? එතකොට මේක හිරියරයක් සිය සැලකන බොහොමයක්. මිනිසුත් එහෙමයි මිනිසුන්ට ෆෝම් එකක් පුරවන දුන්නාට පස්සේ හරියට පුරවන ආඩුයි නිවැරදිව සම්පූර්ණ කරන ආඩුයි දැන් අපි ඔය ටෙන්ඩර් බෝඩ් වල ඉන්න අපි දකිනවා බොහෝ ටෙන්ඩර්ස් රිජෙක්ට් වෙනවා ප්‍රතික්ෂේප වෙනවා හොඳටම පුරවලා අස්සම් කළා නැහැ හොඳටම සම්පූර්ණ කළා අස්සම් කළා නැහැ දෙන උපදෙස් පිළිපදින්නේ නැහැ ආකෘති පත්‍ර හරියට අස්සම් කරන්නේ නැහැ ටෙන්ඩර් ෆෝම් එකක් බිඩ අස්සම් කළේ නැහැ නේද බිඩ කියන්නේ ටෙන්ඩර් කරු අස්සම් කරන්නේ නැහැ නේද රිජෙක්ට් වෙනවා ප්‍රතික්ෂේප කරනවා ඒ වගේ අවස්ථා තියෙනවා ඒක නිසා ආකෘති පත්‍ර අපි නිර්මාණශීලීව පිළියෙල කළ යුතුයි මම මේ කියන්නේ මේක නිසා පුරවන්න හිතෙන විදියට අවම තොරතුරු ප්‍රමාණය අපිට අනවශ්‍ය තොරතුරු වැඩක් නැහැ අවම තොරතුරු ප්‍රමාණයක් ලබාගෙන ලබා ගන්න විදියට ආකෘති පත්‍ර නිර්මාණය කරන්න ඕනේ හරි අපි ඒකත් ලියාගමු ආකෘති පත්‍ර වැදගත් වන්නාසේම එය උපද්‍රවයක් ලෙසද බොහෝ දෙනා සලකති මන්ද බොහෝ දිනෙකු ආකෘති පත්‍ර පිරවීම බොහෝ දිනෙකු ආකෘති පත්‍ර පිරවීමට ස්වභාවයෙන්ම අකමැති වීමත් ස්වභාවයෙන්ම අකමැති වීමත් ආකෘති පත්‍ර හිරිහැරයක් ලෙස සැලකීමත්ය. එම නිසා මහා ජනතාව වෙත නිකුත් කරන ලබන ආකෘති පත්‍ර සකස් කිරීමේදී මහා ජනතාව වෙත නිකුත් කරන ලබන ආකෘති පත්‍ර සකස් කිරීමේදී වඩා නිර්මාණශීලී ලෙස වඩා නිර්මාණශීලී ලෙස ආකෘති පත්‍ර පිළියෙල කළ යුතුය. මාතෘකාව ලියා ගන්න ආකෘති පත්‍ර සැලසුම් කිරීමේදී අවධානය යොමු කළ යුතු කරුණු. ආකෘති පත්‍ර සැලසුම් කිරීමේදී අවධානය යොමු කළ යුතු කරුණු. එතන කොලේ ඝනකම තියෙනවා. එතකොට දැන් අපි පාවිච්චි කරන වර්ගය අනුව ස්වභාවය අනුව කොලේ GSM ප්‍රමාණය අපි තීරණය කරන්න ඕනේ. ඔව්. එතන පිටපත් කීයක් තියෙන්න ඕනිද? ඉස්සර මතකයි අපි ටයිප් රයිටර්ස් පාවිච්චි කරන කාලේ ටිෂු කොලාවගේ තියෙන්නේ ටයිපින් පේපර්ස්. එහෙම නැත්නම් පිටපත් 5ක් 6ක් එකට දාලා ටයිප් කරන්න බෑ. දැන් ඔය දැන් දිනන වගේ හාෆ් සීට් වලම ගැහුවනම් මොකද වෙන්නේ? දෙකයි ගහන්න පුළුවන් නේ ඊටඩා ගහන්න බෑ ඒ දවස්වල ඒ වගේ ටයිපින් පේපර්ස් ඒ විදිහට නිර්මාණය කරලා තිබ්බා ආ ටයිපින් පේපර්ස් දැන් උනත් තියෙනවා පාවිච්චි කරන අඩුයි ඊට පස්සේ පිටපත් කීයක් අවශ්‍යද පිටපත් කීයක් අවශ්‍යද ඉතින් අනිත් වගේ තොරතුරු වර්ණය දැන් අපි පාවිච්චි කරන ටෙසරියේ ඉම්ප්‍රෙස් රිලීස් කරද්දී රිලීස් කරන ඉම්ප්‍රෙස් අනුව කොලේ පාට වෙනස් කරනවා आयतन दाट दी रिकरण कैपिटल दी पाट पाट निकुत इंप्रेस रिलीज करोट वरदी वरा कहा पाट निकुत करना कहा पाट को निकुत करना रिकरण
කොළපාට කොලයක ලා කොළපාට කොලයක නිකුත් කරන නිල් පාටට හුරු කොලයක කැපිටල් එතකොට වෙනත් වර්ල්ඩ් බැංක් වගේ නෝට තවත් පාටක් පාවිච්චි කරනවා එතකොට ඒක අන්න ඒ වගේ කලර්ස් පාවිච්චි කරන්න පුළුවන් පැහැදිලිද එතකොට ඒ වගේ දේවල් බලන්න ඕනි ඒ වගේම දැන් අපි ආකෘතිය හදනවා ඒක සම්පූර්ණ කරනකොට ඉඩමදි आकृति आकृति पात्र सलसुमकरणीम අඩදාසිවල තත්ත්වය පිටපත් ගණන පිටපත් සැපීමේ ක්‍රමය සහ පිරිමැසුම් දායක බව ඒකනේ වරහන් ඇතුලේ යවන්නම් දාන්න සම්පූර්ණ කිරීමට කියලා. සටහන් කිව්වම දැන් ඔයාලගේ ලෝරේනේ මිනිත් එකනේ. ඒක අන්න පුරවන්න ඉඩ ඒ කියන්නේ සම්පූර්ණ කරන්න ඉඩ කඩ තියෙන්න ඕනේ නේ. පැහැදිලිද? ඒ වගේම ලියන්න එපා. සම්පූර්ණ කිරීමේදී වැරදි ඇතිවීම හා දෝෂ ඇතුල් වීම වැළකෙන පරිදි නිර්මාණය කිරීම ඊළඟ කාරණය ආකෘති පාත්‍ර කිහිපයක් භාවිතා වන විටක නෑ ඒ කියන්නේ ආකෘති පාත්‍ර කිහිපයක් කියන්නේ විවිධ වැඩ ඒ කියන්නේ එකම කාර්ය සමගාමී කා වැඩවලට ආකෘති පාත්‍ර කිහිපයක් පාවිච්චි කරනවා आकृति पात्र කිහිපයක් භාවිතා කරන වෙලාවක එක් එක් වර්ගය පහසුවෙන් තෝරා බේරා ගත හැකි වෙන පරිදි සකස් කිරීම වරහන් ඇතුලේ වර්ණ භාවිතය අංක කිරීම වර්ග කිරීම आकृति पात्र आवश्यकता आकृति पात्र विशाल आवश्यकता विशाल आवश्यक आकृति पात्र आकृति पात्र सकाश कल अग्रिम निकुत पुनरावर्तन कह पाटी पावीच එහා මෙහා කරන්න පිටපත් කියවන්න ඒ වගේ මොන හරි දෙයකට පහසු ක්‍රමයක් සකස් කරන්න ඕනේ. ඒක නිර්මාණශීලී වෙන්න ඕනේ. නිර්මාණශීලී වෙන විදියට එහෙම සකස් කරන්න ඕනේ. ආත් ඇස් චලනයට දැන් ආධාර වෙන විදියට ඒ වගේ උපක්‍රමශීලී වෙන්න ඕනේ නිරන්තරයෙන්ම ආකෘති පත්‍රය සැලසුම් කිරීමේදී. මෙහෙම ලියා ගන්න. අත් හා ඇස් චලනයට ආධාර වෙන ආධාර වීම ඇස් හා අත්හා ඇස් චලනයේට ආධාරකාරී වීම ආකෘති පිරවීම එහා මෙහා කිරීම කියවීම පිටපත් කිරීම
ආදියට පහසු වන ආකාරයට පිළියෙල කිරීම ආදියට පහසු වන ආකාරයට පිළියෙල කිරීම ඒ වගේම තව දෙයක් කියනවා ස්වයං ප්‍රකාශිත වන විදියට පුරවන්න කියලා දැන් සාමාන්‍යයෙන් අපි කියන්නේ දැන් සමහර ලාට ආකෘති පත්‍රවල අපි පාරිභාෂිත වචන දානවා ඒ ආකෘති පත්‍රේ තේරුම් ගන්න බෑ පුර හදපු එකනට එහෙම නැතුව ස්වයං ප්‍රකාශිත වෙන විදියට එහෙම නැත්නම් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් විදියට තමා ප්‍රකාශ කරනවා කියලා තමාට දැනෙන විදියට ආකෘති පත්‍රයකින් නැත්නම් දැන් ආකෘති පත්‍රය අපි පුරවනකොට අපි කරන්නේ මොකද්ද අපි ඒ ප්‍රකාශ කිරීමන්නේ ඒක අපි ප්‍රකාශ කරනවා කියලා දැනෙන විදියට අපි ඒකේ එහෙම නැත්නම් ආකෘති පත්‍රය අපි නිර්මාණය කරන්න ඕනේ මෙම ලියා ගන්න ආකෘති පත්‍ර ස්වයං ප්‍රකාශිත වෙන मातृकाव आकृति पात्र सलसुम क्रीमे परमार्थे आकृति पात्र अट पास मुखदेकर अभी गुणुरी बेमी वासी अभी आकृति पात्र निर्माण करना फैल कराट पास मम दिन बल परगण मुद्रित सीट मेमे परगण की प्रिंटरी मे सीट दुआनोनी हमारे तीन दे अभी महत्व मुखदराने महत्व मुखदराने फाइल अरसी दुर्वल कैरी पंच करना पंचाटी पश्चिम अभी आकृति पात्र देव हिता मार वाल विभाग दिपाती कहुआ උදේපාන්දර දැන් හැබැයි උදේපාන්දර ආමරේට ඇවිල්ලා ගියොත් මුළු කාමරේ දවසම සුවඳ තියෙනවා. ඒ තරම් සෙන් පවුඩර් හලාගෙන තමයි එන්නේ. දවසක් මම ඇහුවා උදේපාන්දර ලැහැත්ති වෙලා දැන් සමලයා එහෙම වෙන්නත් ඕනේ එන විදියට. ගෙදරින් සූදානම් වෙලා ඔෆිස් එන්නේ නැහැ. එළියට බහින්න හදලා ආයෙත් ගිහිල්ලා කණ්ණාඩියෙන් බලලා නේ බලනවා නේද හැරිලා කියලා. සාමාන්‍ය බොහොමයක් කරනවා නේ පිටත් වෙන්න හදලා ආයෙත් හැල්ල බලනවා කන්නාඩි දිහා මොනවද කන්නාඩි දිහා බලන්නේ කන්නාඩි හැඩ නෙවෙයිනේ තමාගේ හැඩ බලන්නේ මොනවද අඩුපාඩු කියලා මේකමන මම ඇහුවට පස්සේ කිව්වා ඔව් සර් කියලා කිව්වා ඔව් කියලා කිව්වා යා මේකට මම කන්නේ ඒ වගේ ගුණාවක් ඉස්සරහට දාන්නකොට තව සැරයක් බලලා දාන්න කියලා මේ එහෙම තමයි ඉන්නේ කියන්නේ දැන් අර ඒව ගත්තාට පිළිවෙලක් නැ ලියුජි තමුනලා තියෙනවා उपकरण गलाशवेला එතකොට උපකරණ භාවයේ භාවිතයේ පිළිබඳව දැන් අපි සාමාන්‍ය මුද්‍රණය කරනකොට මුද්‍රණ කඩදාසියක තියෙනවනි ක්වොලිටි එකක් තියෙනවා ඒ ක්වොලිටි එක නැත්තම් මොකද වෙන්නේ දැන් පිටපත් දෙකකින් අවශ්‍යයි නම් ඒ විදිහට අපි ආකෘති පත්‍රය හදා ගන්න ඕනේ පිටපත් දෙකකට උචිත විදිහට පැහැදිලිද එතකොට මේ වගේ දේවල් අපි බලන්න ඕනේ කාලයේ සමයේ මේ වගේ සියලු දේවල් පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕනේ අපි ඒක ලියාගමු
ගුණකරන උපකරණ වලට වල ගැළපීම ගුණකරන උපකරණ වල ගැළපීම බැමි වාසිය ගැන සැලකිලිමත් වීම පිළිබඳව සැලකිලිමත් වීම गुणुकरण उपकरण भाविताकरण कड़दासी वेल ගණකම එහෙම නැත්නම් GSM ප්‍රමාණය ගණකම කියලා ගන්නකෝ යදා ගන්න ලබන කාර්යයට ගැළපේද යන්න යදා ගන්න ලබන කාර්යයට ගැළපේද යන්න යදා ගන්න ලබන කාර්යයට ගැළපේද යන්න තිරණය කිරීම ගැළපේද යන්න හඳුනා ගැනීම තම තිරණය කිරීම කමක් නැහැ ඊළඟ කාරණය යන්ත්‍ර උපකරණ භාවිතය පිළිබඳව යන්ත්‍ර උපකරණ භාවිතය පිළිබඳව සහ කාලය හා ශ්‍රමය කාලය හා ශ්‍රමය අර පිරිමැසුම් දායි වීම දැන් තවත් ආකාරයකට අපිට පුළුවන් ආකෘති පත්‍ර සම්පූර්ණ හදාග යොදා ගන්න දැන් ඔය අපි කියන ක්වෙස්චනේ කියලා මොකද ක්වෙස්චනේ කියන්නේ ප්‍රශ්නය අහලා උත්තරේ ඔව්ද නැද්ද කියලා ඒ වගේ අපිට දෙනවා මේ පුරවන්න පහසු වෙන්න ප්‍රශ්නේ අහන අවුද නැද්ද කියලා දැන් අපි කියන්නේ ස්ත්‍රී පුරුෂ භාවය ටික් කරන්න තියෙන්නේ එතකොට දැන් බලන්න බෙන්කොලේ මුපන් වර්ෂය මාසය දිනය ඉතලේ පිළිවෙලට කියන්නේ මේ වගේ පහසු භාවයක් තියෙන. ඒ කියන්නේ අපි ඉල්ලන දේ අර පහසුවෙන් දෙන්න අපිට අවශ්‍ය මුලින් දිනයයි ඊගාට මාසය ඊගාට වසරයි නම් අපි මේ විදිහට දානවා පැහැදිලිද? ඒ විදිහට අපිට ඒක සැලසුම් කරන්න පුළුවන්. දන්නව නේද? ඊගාවක මෙහෙම ලියා ගන්න. කොට්ටු හෝ තීරු වශයෙන් කොට්ටු හෝ තීරු වශයෙන් තම ප්‍රශ්නෝත්තර වශයෙන් ප්‍රශ්නෝත්තර වශයෙන් භාවිතා කළද භාවිතා කළද සටහන් වලට ප්‍රමාණවත් ඉඩ දෙවීම ඊගාවෙක මාතෘකා පාඨ හෝ ප්‍රශ්න මාතෘකා පාඨ හෝ ප්‍රශ්න දැන් අපි කිව්වේ බ්ලොක් අකුරින් ලියන්න ඕන නම් ඒක උඩම ලියන්න පුළුවන් කියලා මාතෘකා පාඨ හෝ ප්‍රශ්න පොතු වලට ඉහලින් දැක්වීම පොතු වලට ඉහලින් දැක්වීම පැහැදිලිද? එතකොට ඒක මගේ හැරෙන්නේ නැහැ. භාෂාව අර මං ඉස්සෙල්ලා කිව්වා පාරිභාෂිත වෙන්න හොඳ නැහැ නේ. පාරිභාෂිත වුණාම මොකද වෙන්නේ? දැන් උගත්කම අඩු පිරිසකට දුන්නොදී ඒ මනුස්සයා රටවට යනවනේ ඒක පුරවන්න සම්පූර්ණ කරන්න. දැන් සමහර අය ඉන්නවා ඇත්තට අපිත් සමහර අයලා ලක් වෙලා දෙන ඔෆිස් බැංකුවට ගියාම ඒ ෆෝම් පුරවලා දෙන්නනේ. ආයතන පත්‍ර සමහර
आकृति अपीट सिद्धवेन तव समहरायट पुरवल संपूर्ण गल आकृति पात्र पारिभाषित भाव वेडिनीसा मेमलिया अड़ जनता वटद උගත්කම අඩු ජනතාවටද ලිහිසියෙන් සම්පූර්ණ කළ හැකි වන පරිදි සරල විය යුතු වීම පරිබාසිත වචන ඉදීමෙන් වැළකීම ඊගා එක පෙනුම දෙකුම් කළු බව හා අදහස පෙනුම දැකුම් කළු බව හා අදහස පහසුවෙන් තේරුම් ගත හැකි වීම සීර්ෂ පාඨය දීම ඊගාවෙක සීර්ෂ පාඨය දීම සීර්ෂ පාඨය දන්න පුළුවන් ආකෘති පත්‍ර වල वर्ग खरा पुला पौदलिक इलेन तरतर इकनीक क्षेत्र वर्ग खरा पुला शीर्ष पाट दर मतृकाव शुचीकरण मार्गोपदेश शुचिया मगर मार्गोपदेश गुणु अकराधि शुचिगतना गुणु तिबिन तन हनागनी में मार्गोपदेश आयतने पुद्गलयांगे नाम अकारादि पिरिवल सटांकरला अकारादि पिरिवल सटांकरला गुणुडिके तीयने कोहिद कियला मार्क करलने कबड्डिके पिरिवलक नहीं नाम वडक नहीं सूचिय तो सूचिय कियन्ने किसियम देयक हंदुना गनीमे मार्गोपदेश फार्मसी बलान फार्मसी वाले हेमती है ना अभी कहीं ला बेहद तुंडो दुन्ना में या दाल राख के गावट हरी पहाड़ सुईंग है ना इस सूची आकती बिना हाँ दाई था ना दम बलान वो ये रेडी का डबल लोल अभी तो सारी ब्लाउज की ला कालरे का नुआ किसी हम सूची आती है ना तीबे ना तैना हाँ दुना आगे नहीं मी देखो लोग दम बलान को आला गिन ला ब्लाउज पीस सील लोग बिना मी पार्ट देने की ला शनि के बगैर ना तीनों दिन ऐसे गया ये नहीं हम किया ना पुलांग आकार क्रमें आती है ये ना पीली वेले हैं मैंने तापी के ना मार्ग उपदेश या सूचिया क्या ना मार्ग उपदेश या हमें बहु आयतन वाले मेवा ऐतरम नहीं ताम ने मेवा कुछ तरह पारण क्रम होना ने आपी पाविच के लिए और दू मेरे तो कोई सिली राज्य परिपालन नहीं दी दस देख मार्गोपदेश रिकॉर्ड रूम रिकॉर्ड बंद मार्गोपदेश मार्गोपदेश सूचीकरण सूचिया पेन्नादीमी मार्ग सूचिया मगद पेन्नादीमी मार्ग यदोटे सूचिया पावचिकरण किसियां तुर तुर गणना वा लेखन गणना वा बहांड गणना वा तिबिन वा नांगे वा विनकर हंदुनागनी क्रम वेद्या विनकर हंदुनागन पहासु विन तमें सूचिया पावचिकरण සුචියක් පාවිච්චි කරන ඒ වගේ දෙයක. එතකොට වර්ගීකරණයයි සුචිකරණය කියන්නේ එකද දෙකද? ඒක එකක් නම් එක වචනයක් දෙනවනේ නේ? වචන දෙකක්. සුචිකරණයයි වර්ගීකරණය කියන්නේ දෙකක්. එතකොට වර්ගීකරණයෙන් කියන්නේ මොකද්ද? බෙදා වෙනකොට ප්‍රභේද වශයෙන් තියෙනවා. බෙදා වෙන් කළා ප්‍රභේද වශයෙන් තියෙනවා. දැන් අපි ගත්තොත් personal file තියෙන මේ හරිය. आहार दिपात्मेंदे गबड़ा
දැන් තැන්වල එකක් රුගඩ වත්තේ තියෙනවා බුරුපණ තියෙනවා විවිධ තැන්වල තියෙනවා පත්මලානේ එක එක තැන්වල නැහැ සාමාන්‍ය තෙල් තැන්කි බලන්න බොර තෙල් තියෙනවා රුගඩ වත්තේ පිරිපහදු කරනවා තපුගස් කන්දේ පිරිපහදු කළ තෙල් තියෙනවා කොළොන්නාවේ ආරක්ෂාවටත් එහෙම කරනවා ආරක්ෂාවටත් එහෙම කරනවා එතකොට එතකොට වෙන්කඩ තැබීමට කියනවා වර්ගීකරණය එතකොට මාර්ගෝපදේශයක් තැබීමට කියනවා සුචිකරණය ඉතින් මේ දෙකම ආයතනවල තිබිය යුතුයි පැහැදිලිද සුචිකරණයෙන් ගුණගත කරන දේ හෝ ලේඛන කරන දේ බෙදා වෙන්කොට පෙන්වීම සඳහා පාවිච්චි කරනවා අපි ලේඛනගත කරන දේ දැන් බලන්න ආයතනයක දැන් ඔය පොත් කපල හදනවනේ टेलीफोन नंबर ඒවත් එක්තරා සුචියක්. පැහැදිලිද අපි මූලික ටික පොඩ්ඩක් ලියාගමු. සුචියක් යනු පෙන්වා දීමේ මාර්ගයයි. සුචිකරණයෙන් බලාපොරොත්තු වන්නේ තොරතුරු හෝ ලේඛන එකතුවක් හෝ රාසියක් ඇති තැනක ඒවා ඉක්මනින් තෝරා වෙන් කරගෙන වර්ගීකරණය මගින් සිදු කරනුයේ ලිපිගොනු තැබීමේදී ඒවා බෙදා වෙන්කොට ප්‍රභේද වශයෙන් හෝ කොටස් වශයෙන් හඳුනා ගැනීමට පහසු ලෙස තබා ගැනීමයි සුචිකරණයෙන් ගුණු කරන ලද හෝ ලේඛනගත කරන ලදදී බෙදා වෙන්කොට පෙන්වීම සඳහා පාවිච්චි කිරීමයි මාතෘකාව සුචිකරණයේ ඇති ප්‍රයෝජන සුචිකරණයේ ප්‍රයෝජන එක උත්තරයක් ආවා අනේ කියලා වේ දැන් අපි වැඩක් කරද්දී යමක් සොයද්දී ප්‍රයත්නය කියන උත්සාහය මහන්සිය කාලය ඉතුරු වෙනවනේ දැන් බලන්න සමහර කාර්යාලවල ගියම හොයලා 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 කියනවා හොයලා කෝල් එකක් දෙන්නම් කියලා එන්න කියනවා තවත් සමහර ඒවා දැන් අපි ඇත්තටම අපිට මතක අපි 2012 සාක්ෂි කෝසලි කෝල් කළාම අනිත් පාර්ශවයේ ටෙලිෆෝන් එකේ ඉද්දී අපි තත්තර ගානක් ඇතුළත අපි ගොනු හොයාගෙන විස්තර දෙන්න පුළුවන්. සුචිකරණේ අපේක්ෂාව ඒක. ඒ වගේම විවිධ ප්‍රභේදවල තොරතුරු ප්‍රමාණිකුලව තබා ගැනීම. තබා ගැනීමට අපි සුචිකරණේ පාවිච්චි කරන විවිධ ප්‍රභේද වෙන වෙනම තියා ගන්න ඕනේ. එතකොට ඒක එක දෙයක්. එතකොට වාසිකියක් තියනවාද? विविध तरतरु विविध प्रभेद लगा प्रयत्न
කාර්යයේදී ඇතිවන ප්‍රයත්නය හා කාලය පිළිබඳ පිරිමැස්ම දෙක ඉතා ඉක්මනින් නොඑක් ප්‍රභේදවල තොරතුරු හෝ දත්ත ක්‍රමානුකූලව ලබා ගැනීමට හැකිවීම සුචීකරණ ක්‍රම අපි මෙහෙම ලියාගමු එක පිටු සුචිය පටු නෙවෙයි පිටු දැන් ඔය පටුණත් එක සුචියන්නේ පොතක තියෙන පටුණත් එක සුචියක් එතකොට පිටු සුචිය පිටුවෙන් පිටුව අපි ලියා ගන්නවා දැන් අර A B C D කියලා අපි කපල එහෙම නම් කරන්නේ ඒක මොකද්ද ඒක පිටු සුචිය සිරස් කාඩ් සුචිය කොහෙද භාවිතා වෙන්නේ ඒක සිරස් කාඩ් සුචිය සිරස් කාඩ් සුචිය පාවිච්චි වෙන තැනක් කියන බලන්න ලයිබ්‍රේරියේ පුස්තකාලවල පාවිච්චි වෙනවා බලන්නකෝ පබ්ලික් ලයිබ්‍රේරියේ එහෙම ගියාට පස්සේ පොත් කොච්චර දහස් ගාණක් තිබ්බත් අපේ කාඩ් එක ලස්සන අඳුර ගන්නවා නේ ඒක සුචිය දෘශ්‍ය කාඩ් සුචිය ඒ දෘශ්‍ය කාඩ් කියන්නේ කේ මොකද වෙන්න ඕනේ කලරින් වගේ නේ වර්ණ යොදා ගන්නවා වර්ණ යොදාගෙන අපි සුචි පාවිච්චි කරනවා දැන් අර මම ඉස්සලත් කිව්ව සමහරලාට දැන් ඔය ඵලදායිතාවයේදී ඒක නේද කරන්නේ එක් එක් අංශ වලට එක එක පාට දෙනවා පා ගුණ පාට කරනවා නේද ඊට පස්සේ සලකුණු කරන සමහර දේවල් ඉරියඳල එහෙම එතන ඒ වයින් අපි යම් යම් ක්‍රම පාවිච්චි කරනවා රෝද සුචිය කොහෙද දැකලා තියෙන්නේ මොකද්ද මේ රෝද සුචිය කියන්නේ දැන් මේවත් මමත් මේවා දැක්කට පස්සේ මම මේ කල්පනා කළා මම හිතාගත් උදාහරණ රෝද සුචිය ඔයාලට මතකද ඉස්සර බැංකු වල තිබ්බා බැංකු වල බැංකු කාඩ් තියෙනවා කරකව කරකව ගන්න පුළුවන් ඒක එක්තරා සුචිය පහසුනේ වැඩ පහසු කරන ක්‍රමයක් එහෙම නැත්නම් අර බැංකු වෙන නිලධාරීතුමා හෝ තුමිය කස්ටමර්ගෙන් නැගිටලා යන්න ගියාන අර පහවතර සිස්සත්තේ තියෙනවා මේ වැඩ කටයුතු පහසු කරන උපකරණ කියලා මේවා පහේ ඉඳලා උගන්වනවානේ දැන් ඔය වඩුවට මිටිය වගේ එහෙම නේද අපි ඒව විතර ළමයිට උගන්වන්නේ ළමයිට ඉගෙන ගන්නත් තියෙන ඒව විතර තමයි ඇත්තටම අපේ කාර්යාලවල එහෙම දේවල් නැහැනේ එතකොට මිටිය කීයට වගේ අපිත් තියෙන දේවල් තමයි ඒවා එතකොට ඒ වගේ දේවල් බැංකුවල ඉස්සර මතකද බැංකු කාඩ් එකේ අස්සන් කාඩ් අරගෙන ඒ අස්සන් කාඩ් හරිද කියලා බලලා චෙක් කරලා තමයි බැංකුවේ මුදල් දෙන්නේ එතකොට අපිට භාවිතා කරනවා ඒ වගේ දේවල් ඊට පස්සේ අකාරාදී ක්‍රමයට අකාරාදී ක්‍රමයට ඔය පර්සනල් ෆයිල් එහෙම තියෙන තැන්වල ඊගාව පහ අකාරාදී ක්‍රමයට අනුව ලිපිගොන සකස් කිරීම. දැන් අපි ඒ දවස්වල හදාගෙන තිබ්බ අකාරාදී ක්‍රමයට. අකාරාදී ක්‍රමයට අනුව ලිපිගොන සකස් කරලා තියෙනවා. පැහැදිලිද? එතන මෙන්න මේ වගේ ක්‍රම පහක් තියෙන බලන්නකෝ අපි හිතුවත් නැති ක්‍රමනේ. නමුත් මේ විදිහට අපිට විවිධ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. මාතෘකාව සුචි ක්‍රමයක් තෝරා ගැනීමේදී අවධානය යොමු කළ යුතු කරුණු සුචි ක්‍රමයක් තෝරා ගැනීමේදී අවධානය යොමු කළ යුතු කරුණු මොනවද අවධානය යොමු කරන්න ඕනේ දැන් මොන මේ ක්‍රමවලට අමතර ක්‍රමයක් අපිට හදාගන්න පුළුවන් අපි හඳුනා ගන්න ඕනේ අපි යොදාගන්නේ මොන වගේ ක්‍රමයක්ද ඒක යෝග්‍ය වෙනවද නැද්ද කියලා ඈ යෝග්‍ය වෙනවද නැද්ද කියලා අපි බලන්න ඕනේ මේ වයින් එකක් තෝරගන්න එක නෙවෙයි අපිට උචිත දෙයක් අපි හොයාගන්න ඕනේ අපේ වැඩේ මොකද්ද වැඩේට උචිත දේ මොකද්ද ඒ දේ අපි බලන්න ඕනේ හොඳද නරකද කියලා
වැඩේට උචිත දෙයක් අපි හොයන්න ඕනේ. ඒක නිසා අපි සුචිකරණ ක්‍රමයක් සකස් කරද්දී අපි බලන්න ඕනේ මොකද්ද නිර්දේශිත ක්‍රමය නේද? මේකට වඩා උචිත මොකද්ද ක්‍රමය? මේක යෝග්‍ය වන්නේ මොන ක්‍රමයේද කියලා අපි බලන්න ඕනේ. හ්ම්? එතකොට අපි ගාව තිබෙන ලේඛන ප්‍රමාණය, ගුණ ප්‍රමාණය කොච්චරද? හතරයි පහයි නම් තියෙන්නේ ඔකට සුචියක් ඕනිද? සිය ගානක් දහස් ගානක් තියෙනවා නම් තමයි සුචියක් අවශ්‍ය. තිබෙන ප්‍රමාණය සංඛ්‍යාත්මකව. එතන ගුණ හොයන්න අවශ්‍ය වෙන නිරතරමද කලාතුරකින්ද? නිරන්තරයෙන් අවශ්‍ය වෙනවද? එහෙම නැත්නම් කලාතුරකින්ද අවශ්‍ය වෙන්නේ? ඒවත් බලන්න ඕනේ සුචිකරණ ක්‍රමයක් අපි භාවිත කරද්දී. එතකොට කොතරම් ඉක්මනින් ඒවා සපයන්න ඕනිද? වැඩේ තියෙන තීව්‍රභාවය, අවශ්‍යතාවයේ දැඩි බව බලන්න ඕනේ. දැන් බැංකුවක නම් තත්පර කීපයක් ඇතුළත හොයා ගන්න ඕනේ කස්ටමර් ඒ ඉන්න වෙලාවේ හොයන්න ඕනේ. අනේ සුචිකරණ ක්‍රමයේ වැදගත්කම. එතකොට ඔයාලට මතකයි උප්පැන්න සහතිකයේ සෙවීමේදී කියනවා උප්පැන්න සහතිකයේ අංකයේ දුන්නොත් මෙහෙමයි. ඈ දිනේ විතරක් ලිව්වොත් මෙහෙමයි. එහෙම කියනව නේද? එහෙම කියන්නේ ඇයි? ඒ ගතවන කාලය අනුව. ගතවන කාලයත් එක්ක සසඳලා තමයි එහෙම කියන්නේ. පැහැදිලිද? එතකොට එහෙනම් කොතරම් ඉක්මනින් සොයන්න අවශ්‍යද? එතකොට ආරක්ෂාව දූවිල්ල ගින්දර ජලය කුමීන්ගෙන් ඒ වගේ කොච්චර දුරට හානි වෙන්න පුළුවන්ද? ඒ සම්බන්ධයෙන් සලකන්න ඕනේ. ඒ වගේම වංචා දූෂණ වලට යොමු වෙන තියෙන ඉඩ කඩ රහස්‍ය දේවල් නම් අපි රහස්‍ය ක්‍රම පාවිච්චි කරන්න ඕනේ. දැන් ඔයාලා දන්නවා ඔය කඩවල් වල තියෙන පිරිවැය සංකේත පිරිවැය කෝඩ් තියෙනවා. ඒව රහස් සංකේත. වැඩිලි රහස් සංකේත. එතකොට වැරදි වංචා වෙන්න තියෙනවා නම් ඒව වළක්වන්න ක්‍රම තියෙනවා. අපි පාස්වර්ඩ් එහෙම දාලා තියාගන්නේ. ඒ වගේම. එතකොට උපකරණ වල පේනම වෙනත් කාර්යාල උපකරණ සමග ගුණාත්මක භාවයෙන් කොච්චර තියෙන්න ඕනේද කියන එක. දැන් අපි මේ සුචිකරණ ක්‍රමයක් පාවිච්චි කරනකොට ඒකට අවශ්‍ය උපකරණ කොහොමද තියෙන්න ඕනේ? ඒවත් අපි බලන්න ඕනේ. අපි සුචිකරණ ක්‍රමයේ හදනවා ඒකට අවශ්‍ය උපකරණනේ. එහෙම නොත් ඒක නිෂ්ඵලයි. අවශ්‍ය නැහැ. මේක වැදගත් වෙන්නේ නැහැ. පැහැදිලිද? හරි. අපි ලියාගමු. 1 පාවිච්චි වන්නා වූ නිර්දේශ ක්‍රමය කුමක්ද යන්නහා පාවිච්චි වන්නා වූ නිර්දේශ ක්‍රමය කුමක්ද යන්නහා යෝග්‍ය වන්නේ කුමක්ද යන්න ලිපි ගොනු ලේඛන ආදී සංඛ්‍යාත්මක හා පරිමාණ ප්‍රමාණයන් තුන්වෙනි එක ගොනු සෙවීමට අවශ්‍ය වන්නේ නිතර නිතරද කලාතුරකින් යන වග ලිපි ගුණයක් අවශ්‍ය වූ විට කෙතරම් ඉක්මනින් එය ඉල්ලන්නාට සැපිය හැකිද යන්න ආරක්ෂාව දූවිලි ගිනි ජල කෘමීන් හානියෙන් කෙතරම් දුරට සැලකිය හැකිද යන්න රුමීන් හානියෙන් කතරම් දුරට සැලකිය හැකිද යන්න වංචා දූෂණ ආදියට යොමු වීමට ඇති ඉඩකඩ ඇහිරීම වංචා දූෂණ ආදියට යොමු වීමට ඇති ඉඩකඩ ඇහිරීම උපකරණවල පෙනුම වෙනත් කාර්යාල උපකරණ සමග ගුණාත්මක භවෙන් උපකරණවල පෙනුම විනත් කාර්යාල උපකරණ සමග ගුණාත්මක භවෙන් යුතු නිපැයුම් විය යුතු දෙයන් මාතෘකාව ලිපි ගනුදෙනු කිරීම ලිපි ගනුදෙනු කිරීම මොකද මේ ලිපි ගනුදෙනු කිරීම කියන්නේ
ලිපි ගනුදෙනු කිරීම කියන්නේ මොකක්ද? ලිපි ගනුදෙනු කිරීම ලිපි ගනුදෙනු කරලා දිනාද? සාමාන්‍යයෙන් අපි ලිපිය ලිපි ගනුදෙනු කරද්දී ඒ ලිපි ගනුදෙනු කිරීමේදී දරන්නට සිදුවන පිරිවැය සැලකිය යුතුයි. සේවාව සැලකිය යුතුයි. පැහැදිලිද? අපි අපේක්ෂා කරන දේ ලිපියෙන් අපේක්ෂා කරන දේ පිළිබඳ සැලකිය යුතුයි. සාමාන්‍යයෙන් කාර්ය සමහර වෙලාවල් වලට බලන්න අපි ලිපියක් ලියනකොට ඒ දැන් හොඳ උදාහරණ දැන් ඔය සමහර ආයතන වලින් අපිට එවනවා චෙක්පත් දින 90කට දික්ක ලෙවන්න කියලා නැත්නම් දින 60කට දික්ක ලෙවන්න කියලා එතනම කියනනේ ඒගොල්ලෝ අකාර්යක්ෂමයි කියලා එතකොට ඒ වගේ අපි කාර්ය අපි ලිපියක් ගනුදෙනු කරද්දී අපි බලාපොරොත්තු වෙනවනේ ඒකේ අපේක්ෂාව කුමක්ද පරමාර්ථය කුමක්ද ඒ වගේම ඒ සඳහා කොතරම් පිරිවැයක් දරන්නට සිදු වෙනවද මේ පිරිවැයට ප්‍රතිලාභ උචිත කොහොමද ප්‍රතිලාභ විශ්ලේෂණයක් අපි කරලා බලනවද පිරිවැය ප්‍රතිලාභ බලනවද ඒ වගේම ලිපි ගනුදෙනු කරද්දී තියෙන අපිට කර අපි දැන් ලිපි ගනුදෙනු කරද්දී ලිපියක් ලියනකොට කොහොමද අපි භාෂාව හසුරවන්නේ දැන් ලිපි ගනුදෙනු කරද්දී අපි දන්න සමහර ලිපි අපිට අස්සම් කරන්න බෑ සමහර නිලධාරීන් වෙත ලිපි යවද්දී අස්සම් කළ යුතුයි ඉන්නවා එහෙම ඉන්නව නේද දැන් රාජ්‍ය පරිපාලනයේ විමසීමා කරන්න බෑ ආයතන ප්‍රධානියාගේ හැර අමාත්‍යාංශ ලේකම් තමයි අහන්න ඕන නැත්නම් දෙපාර්තමේන්තු ප්‍රධානියා වෙන අයට අහන්න බෑ එහෙම රූල් එකක් තියෙනවා එතන මෙන්න මේ වගේ සැලකීම තමයි ලිපි ගනුදෙනු කිරීම කියන එකෙන් අදහස් කරන්නේ එතකොට ඇත්තටම ලිපි ගනුදෙනු කරද්දී ආයතනයට වැය බරක් දරන්න වෙනවා ඒ වැය බර මොනවාද වැය බරක් වෙන්නේ ලිපියක් සකස් කරලා නිකුත් කිරීමතේ අපි දරන පිරිවැයක් තියෙනවා අපි නිලධාරියෙක් වැඩ කරනවා ඒවට උපකරණ භාවිතා කරනවා වෙන වියදම් දරනවානේ එතකොට ඒක නිසා ලිපියක් සකස් කරද්දී ලොකු පිරිවැයක් දරනවා ඒක නිසා මේ ලිපි ගනුදෙනු කිරීමේදී අපි සැලකිලිමත් විය යුතුයි එතකොට එක ලිපියකට ලිපි දෙක තුන ලියන්න උනොත් ඒ වැය බර අධිකයි ඒ වැය බර අධිකයි ඒක නිසා ලිපි ගනුදෙනු කිරීමේදී දැන් මේ කාර්යාල ක්‍රමවලදී අපි හඳුනාගන්නේ ලිපියක් සම්බන්ධයෙන් ඒ ඵලදායිතාවය වැඩි කරන්න අපි මොකද්ද කරන්න ඕනේ කියලා එතකොට ලිපියක් සකස් කිරීමේ යන වියදම් මොනවාද තියෙන්නේ දැන් අපි නිලධාරීන් ලිපි ලියනවා ඒකට යනවා කාලයක් යතුරු ලියනය කරන්න යනවා කාලයක් ඒකට උපකරණ වැය වෙනවා දැන් අපි ලිපියක් ටයිප් සෙටින් කරන්න ගියොත් කීයක් ගන්නවද පිටින් print out එකට කීයක් ගන්නවදනේ ඒ වගේ දේවල් කාබන් කඩදාසි ලියුම් කවර ආදීට යන cost එක දැන් අපිට ඇත්තටම ඊමේල් කරන්න පුළුවන් නා ඒ වගේ ෆැක්ස් කරන්න පුළුවන් නම් සමහර වියදම් අපිට ඉතුරු කරගන්න පුළුවන්. දැන් පිළිගන්නවා පරිගණක ගත දැන් බලන්න අපිට ටෙලිෆෝන් බිලක් ආවම ඒකේ නැහැ අස්සනක්. හැබැයි ඒගොල්ලෝ කියනවා අස්සනක් නැති වුණාට මේක වලංගු කියලා අපිට එවනවා. පරිගණක මුද්‍රිත වල අස්සනක් නැති වුණාට ඒක වලංගුයි කියලා කියනවා. එතකොට යතුරු ලියනයකට යන කෝස්ට් එක පරිගණකයට යන කෝස්ට් එක බලන්න අපි ආයතනයක පරිගණක වලට වැය කරන මිල ටයිප් රයිටර් එක වැඩි තමයි පරිගණකෙන් වෙන්නේ ලොකු මුදලක් ඒකට වැය කරනවා එහෙනම් නඩත්තු වියදම කොස්ට් එක කොච්චර දරනවද අපි මේවා අපි ගණන් හදන්නේ නැහැ මුද්‍රා වලට වියදම සමහර ආයතන වල මුද්‍රා හදනවට වඩා හදන එක පාඩුයි නේ නිලධාරියනවා මුද්‍රා හදනවා ඊට පස්සේ යනවා එතකොට මුද්‍රා වලට කොස්ට් එකක් යනවා ඊට පස්සේ මුද්දර වලට පිරිවැයක් යනවා මුද්දර වලට පිරිවැයක් යනවානේ එතකොට දැන් ලිපි සකස් කරද්දී යනවානේ අර අපි කියන්නේ වන් සයිඩ් හදනවානේ අපි ආයතන වල අපිට වරදිලා print out ගන්නවා අපත යන කොළ තියෙනවා ඒවා ඒ cost එක එතකොට දැන් කාර්යාල ඉඩකඩ දැන් අපි සෙස්තිරි පාය බිල්ඩින් එකේ හිටියා වර්ග අඩියක් මම හිතන්නේ රුපියල් 1000ක් විතර වෙනවා වර්ග අඩියක් ඒ දවස්වල රුපියල් 1000ක් විතර. එතකොට
ඒ ඉඩ කඩිනොත් අර ලිපියට කොස්ට් එකක් යනවනේ. ඒක නිලධාරියෙකුට වර්ග අඩි 10ක් වෙන් කරලා තියෙනවා නම් ඔහුගේ මාසික කොස්ට් බලන ඔහු කරන වැඩ ටිකට කුලිය කීයද මාසෙකට? ඒ ඉඩ කඩන දීලා දෙන රුපියල් 10000ක් විතර කුලියක්. වර්ග අඩි 5කට වැඩි ඉන්නේ සාමාන්‍යයෙන්. දෙවරක් හතර අටයි වර්ග අඩි 10ක් විතර යනවා නිලධාරියෙකුට අනිවාර්යයෙන්ම 10කට වැඩි ප්‍රමාණයක් යනවා. ඒතර ඒ 10ට රුපියල් 10000ක් විතර කොස්ට් එකක් දරනවා ඔය කොළඹ පැත්තේ. ඊට වඩා වැඩියෙන් දරනවා. उपकरण व्यय රුපියල් 10 15 1000ක කොස්ට් එකක් දරනවා ඇති. පැහැදිලිද? ඒතර මේවා අඩු කර ගැනීමට අපි යහුසුළු විය යුතුයි සැලකිලිමත් විය යුතුයි. මෙහෙම ලියාගමු. ලිපි ගනුදෙනු කිරීමේදී කොතරම් වැය බරක් ආයතනයට දරන්නේද දරන්නට වන්නේද යන්න ගණනය කරන බැලුවද ලිපියක් සකස් කිරීමට වැය වෙන පිරිවැය පහත පරිදි හඳුනාගත හැක. ලිපිය සකස් කරන්නාගේ හා යතුරු ලියන්නාගේ කාලය දෙක කාබන් කඩදාසි ලියුම් කවර ආදී ඇතුළු ලිපි ද්‍රව්‍ය වියදම කාබන් කඩදාසි ලියුම් කවර ආදී ඇතුළු ලිපි ද්‍රව්‍ය වියදම යතුරු ලියනයේ පරිගණකය ආදී ආයෝජන මිලහා නඩත්තු වියදමේ අනුපාතික අගය යතුරු ලියනයේ පරිගණකය ආදී ආයෝජන මිලහා නඩත්තු වියදමේ අනුපාතික අගය අත්සන් මුද්‍රා ආදී වැය අනුපාතය මුද්‍ර පිරිවැය ලිපියක් සකස් කිරීමේදී අපතේ ආ හැකි කඩදාසි කාර්යාලයේ ඉඩ කඩ උපකරණවල වැය අනුපාතය අන්තිමක වෙනත් වැය වරහන් ඇතුලේ ආලෝකයේ රක්ෂණයේ සුපරීක්ෂණයේ දැන් එතකොට දැන් මේ අනුව ලිපිය සකස් කරද්දී වැය බරක් දරන්න සිද්ධ වෙනවා. එතකොට අපි වගකීමක් වෙනවා කාර්යාලයක මේ වැය බර අඩු කර ගැනීමට අපි මොනවාද අනුගමනය කරන්න කියලා. පහුගිය දවස්වල පළදායිතා මිනුම්වලදී වැඩි බරක් ලැබුවා මේකටනේ. අපි තාක්ෂණයේ භාවිතා කළා මොකද කරන්නේ? වැය බර අඩු කරන්න, කාර්යයන් පහසු කරන්න, වැය බර අඩු කරන්න. අපි උත්සාහ ගන්න ඕනේ. එතකොට නිරන්තරයෙන්ම මෙන්න මේ දේවල් තමයි ලෝකයේ හැමතැනම යොමු වෙන්නේ. ලෝකයේ හැමතැනකම යොමු වෙන්නේ එකක් තමයි පිළිවෙය අඩු කරන්න, අනිත් එක ආදායම් වැඩි කරන්න. අපේ ලංකාව විතරයි අපි කාර්යාලවල පිරිවැය වැඩි කරන්න උත්සාහ ගන්නෙ. අපි පිරිවැය වැඩි කරන්න උත්සාහ ගන්නවානේ. කොහොමද අපි පිරිවැය වැඩි කරන්න උත්සාහ කරන්නේ? වැරදියේ අයවැය හදන දැනි ඉඳලා අපි උත්සාහ ගන්නෙ මොකද්ද? පිරිවැය වැඩි කරන්න. වැරදියේ අයවැය හදන කම්මැලිකමට ඊට පස්සේ මොකද කරන්නේ? ඒකට ඇලොකේෂන් දුන්නාම ඉතුරු වෙන එක වළක්වන්න මොකද අපි කරන්නේ? මොනවා හරි වියදම් කරනවා. මේ වියදම ඉතුරු කළොත් රාජ්‍ය සේවයේ කොතරම්නම් ඉතුරු වෙයිද? එම ප්‍රශ්න තියෙනවා මේ රටේ. ඇත්තටම මම නිතරම ඔබ දරන මතය තමයි රාජ්‍ය සේවය හදන තෙක් රට හදන්න බෑ කියලා. මම දැඩිව පිළිගන්නවා. ඒක නිසා එතන ඉඳලා අපේ පිරිවැය තියෙනවා. කඩදාසි අපි කොච්චර අපතේ යනවද? කඩදාසි කොච්චර අපතේ යවනවද?
කඩදාසියේ ප්‍රමිත කර ගන්න පුළුවන් අපිට මෙන්න මේ වැඩවලට ගන්න මෙන්න මේ වගේ දේවල් මේ මේ වැඩවලට ගන්න මෙන්න මේ වගේ දේවල් කියලා එහෙම ප්‍රමිතියක් අපේ නැහැ එතකොට අපි බොහෝ වෙලාවට අපිට ආකෘති භාවිතා කරලා කාලය ඉතිරි කර ගන්න පුළුවන් දැන් ලිපි ගනුදෙනු කරද්දී අපි ආකෘති සකස් කර ගන්න ආකෘති සකස් කර ගන්න බැරිම අවස්ථාවල තමයි අපි මුල ඉඳලා ලිපිය ඩ්‍රාෆ්ට් කරන්නේ අපි නිරන්තරයෙන් එක හා සමාන ලිපියක් නම් භාවිතා කරන්නේ අපිට आकृति पत्र पावित करना पड़ा मॉडल लेटले मॉडल लेटर का तिया करना पड़ा मॉडल लिपिया ऐम तिबिया तिबुना हम वैराधी देवलु तेना मेलांग दिया पिटावा बिट बोंडे का कावा एक दिन तीना समाहरत एंगला ये दिन मुना दिन देख ले हिता आगाने दे नमु ते का लीगल डॉक्यूमेंट का हंदा आपी टेंडर का रिजेक्ट करा बालान्ना मॉडल आकृति पत्र गाने के वैरद අනවශ්‍ය දිනයක් තියෙනවා ඒකේ. ඒ දිනේ එතනට කොහෙන් ආවද කියලා අපි දන්නේ නැහැ. එතකොට ඒ ලිපියේ යම් තැනක තියෙනවා නම් මේ ලිපියේ සඳහන් දින සිට වළංගුයි කියලා එතන මොන දිනේද ගන්න කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. දින දෙකක් තුන ඒකේ තියෙනවා. ඒක රිජෙක්ට් කළා ඒක ලිඛිත මේ ලීගල් ડોකියුමන්ට් එකක් වන නිසා. එතකොට ආකෘති පත්‍ර භාවිතා කරනකොට කාලය ඉතිරි කරනවා වගේම වැඩ අපත යනේවත් තියෙනවා. ඒවත් අපි බැලිය යුතුයි. හරි මෙහෙම ලියා ගන්න ලිපියක් සකස් කර ගැනීම සකස් කර යැවීම සඳහා ආව ඊගාව ඡේදයෙන් ලිපියක් සකස් කර යැවීම සඳහා සැලකිය යුතු වැය බරක් දැරීමට සිදු වේ මෙම වේදම් අඩු කර ගැනීම ඉනිදී පළමුව වැදගත් වෙන්නේ पालमो वैदगत्वाने एक एक खारे टे याना खाले त्रिकर गनी माय लिपि के वैदगत्ते नॉने मना जा मेवलारे वैदगत का मत देने नैने को सली देवती लिपि के वैदगत्ते नॉने जब मामा लिपि आकर वाना मामा लिपि एंग यावाने मागे हिते दिए ना देने मागे माँग आधास करना दे එතන මම අදහස් කළේ දේ මම නිවැරදිව ලිපියට ඔබවන්න ඕනේ. ඒ ඔබවන්න ඕනි මම ලිපිය යැව්වා මේ ලිපිය අරගෙන කියවන එක්කෙනාට අවබෝධ වෙන විදියට. එතකොට මා සිතූ දේ මා ලිපියට ඔබවපු දේ ඒ ලිපියේ කියවලා තේරුම් ගත්ත දේ ඒ අනුව ක්‍රියාත්මක වූ ආකාරයක් එකක් නම් ඒ ලිපිය අපි කියන හොඳ ලිපියක් කියලා. පැහැදිලිද? මං හිතුව එකක් ලිව්වේ තව එකක් एक गियाट पास अदाल पार से तेरूंगा ते तावे का ए अनु क्रियात्मक गुणे तावे का ए मेव होने तरान तीन एक निशा आप लिपिया साकास करने के वैदिक आत्म देता मैं आप यावन पानी भी दे लबन ना विसिंग किया वा तेरूं गनी माय ये तो कोटे मामा एक वातावा कहल ती बापे गुरुवर एक ही गुरुवर ये दरारे जीवित मात्रा मामा कियान्नट उत्साह करना दे उबटे बैठा है ना वाना මම කියන්නට උත්සාහ කරන දේ ඔබට වැටහෙනවා නම් ඒ තුල ව්‍යාකරණානුකූලව නිවැරදි කියලා. ව්‍යාකරණානුකූලව නිවැරදි. ව්‍යාකරණ හැදිලා තියෙන්නේ මම කියන භාෂාව මම කියන ප්‍රකාශය ඔබට තේරෙන්න. ඒක නිසා එහෙම තේරෙනවා නම් එතන ව්‍යාකරණානුකූලව භාෂානුකූලව ඒක නිවැරදි කියලා කියනවා. පැහැදිලිද? ඒක නිසා ලිපිය සකස් කරලා යවද්දී තා වැදගත්ම දේ තමයි මම යවන පණිවිඩය ලබන්නාට ලැබෙන එක. පැහැදිලිද? ඒක නිසා ලිපිය නිවැරදිව සකස් කරන්න ඕනි. පැහැදිලිද? ලිපිය සකස් කරනකොට විනීත වෙන්න ඕන. අවිනීත නොවිය යුතුයි. අවිචාර නොවිය යුතුයි. පැහැදිලිද? කුළුපග බවක් තියෙන්න ඕන ලිපියේ. සෝදශීලී බවක් තියෙන්න ඕනේ. විරෝධී නොවන විරෝධී බවක් පෙන්වන්න හොඳ නැහැ ලිපියේ. සාමාන්‍ය අපි ලියන සමහරලාට නිකන් ඔළුව අත කරලා ටොකු වයින්නවා වගේ භාෂාවෙන් ලියනවා තියෙනවා. නමුත් ලිපියකට එහෙම එපා කියලායි කියන්නේ. පැහැදිලිද? ඒ වගේම නිෂේද ස්වරූපයක් නොවෙන්න ඕනේ. නිෂේද කියන්නේ අපි නිකන් බලය කියනවා අපි නිකන් කියනවා මේක නිකන් අර බල කරලා කියනවා වගේ ගැතියක් ලිපියකින් නොවෙන්න ඕනේ. ඒක නිසා ලිපියක් ප්‍රධාන වශයෙන් මම ලිපියක් යවලා අදාළ පාර්ශවයක කියවලා ඊට අදාළ පියවරයන් නොගත්තොත් තේරුම් නොගත්තොත් ක්‍රියාත්මක නොවුනොත් අපේ ලිපිය වැඩක් නැහැ.
लिपिय तरह लिपिया ලිපියක් මගින් දී යුතු අදහස තොරතුරු ලබා දීමේදී නිවැරදිහා පැහැදිලි නිවැරදිවහා පැහැදිලිව නිරවුල්ව කියවන්නා විසින් මනවින් අවබෝධ කරගනු ලබන්නේ නම් දෙන අදහසෝ පණිවිඩය කුමක් වුවද එය හොඳින් පිළිගැනෙන පරිද්දෙන් ප්‍රකාශ වීම හා එය හොඳින් පිළිගැනෙන පරිද්දෙන් ප්‍රකාශ වීම හා ඉදිරිපත් වීම ලිපියක තිබිය යුතුය ලිපියක තිබිය යුතු විශේෂ ලක්ෂණයක් වේ ලිපියක තිබිය යුතු විශේෂ ලක්ෂණයක් වේ අවිනීත හෝ අවිචාර ලෙස ලිපි නොලිවිය යුතුය ලිපි නොලිවීම නොසිදු විය යුතුය සිදු නොවිය යුතුය අවිචාර හෝ අවිනීත හෝ අවිචාර ලෙස ලිපි ලිවීම සිදු නොවිය යුතුය අනවශ්‍ය කුළුපග වීමක් හෝ අවශ්‍ය කුළුපග වීමක් හෝ අනවශ්‍ය කුළුපග වීමක් හෝ ආචාර විරෝධී නොවීමත් මිත්‍රශීලී බවකින් ලිපි ලිවීමත් අවශ්‍ය වේ. ලිපිය සඵලදායි මෙන්ම උපකාරීක ස්වරූපයෙන් විය යුතුය. ලිපිය සඵලදායි මෙන්ම උපකාරික ස්වරූපයෙන් විය යුතුය. නිසේද ස්වරූපයක් නොගත යුතුය. නිසේද ස්වරූපයක් නොගත යුතුය. එමනා අදට සමුගමු සියලු දෙනාට සුබම සුබ රාත්‍රියක් වේවා සුබ දවසක් වේවා පරිස්සමෙන් ඉන්න.